බෞදධයන් විදිහට මධ්‍යම ප්‍රතිපදාවක නිර විිමි වැද ගත්කම පිළි බඳව අදේශනාවතුඇද ශ්‍රපණය කරන්න බලාපොරොත්තුව වෙනවාම් ොම ෞරවේෙන් මස්රපූරකව එවුතුම් සදධර්මාණන ශාසනාව වෙනුවෙන් පෝජනය වදනයේ බල්පොල ගෝතතුම සොමිනාාසේත ආරාථනා කරනවාම්. අවසර ස්වමිහස. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස. සුනන්තු සග්හමොකදන් දම්මසාවන කාලු අයංබදන්තා දම්මසාවන කාලු අයං බදන්තා ධම්මසාවන කාලු අයං බදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස සාදුසාදෝස. අදත් පින්වත්නේ සෙන සුරාදා සිත්ිනි අසපු සමඟ තාමත්ම ගෞරවෙන් සහභාගි වෙන ගෞරෝණීය, සියලු ස්වාමින් වහන්සේලා ගෙෙන්, අපි පාද නමස්කාර අවසරය. එවගේම වැඩසටහනට සතුටින් සහභාග්‍යන පුුණනිිවන්ත වූ නෙත්ශ්‍රවණය කරන මෙත් සිත් ඇති. ඔබ හැම දෙනාටම වාසනාවන්ත මොහොතක් වේවා කිය ලාශිරුවාද කරනවා. පින්වාත්නී අපි අදත් ධර්ම දේශනාවට, එවගේම ධර්මසාකච්ඡාවට සහභාගයන මේ මොහොත පුනිිවන්ත වූ සෑම දෙනාටම බුදුරජාණන් වහන්සේකි ධර්මය කෙරෙහි නන්දුවක් උත්සහයක් ඇති කරගන්නට සුදුසු දේශනාවක් කියා දෙන්නට කියලාපි කල්පනා කරේ. අපි දන්නවා සමහර වෙලාවට මිනිස්සු බුහෝකාලයක් තිස්සේ බුදුරජාණන් වහසකි ධර්මය ශ්‍රවණය කරන්න උත්සහය ගන්න අයින්නෝ. ඇතැම් අය ඔුරුදු දහය පහළව විශ්සතිස්සේ බණහනෝ. භාවනා කරනු. ඒවගේ ඇතැම් දෙනා, උත්සාහ කරනවා දැන් අපි කොච්චර බනෙහුවත් කිසිම මාර්ගපඵලයක්කොත් අපට තාම ලබාගන්න බැරිවුුණා අපි ධර්මා අවබෝධය කරයන්න බැරිවුුණා මේ වගේ නොයෙක් අදහස් තියෙනවා පින්වත්න්නේ. ඇතැම් දෙනාට මේ ධරමය තුළ තමන්ගේ අදහස තමන්ගේ දෘෂ්ටිය තමන්ගේ දැක්ම ධර්මයට අනුවම පිහිටවගන්න බැරිවුණු වෙන වෙන දෘෂ්ටි ඇතිවුණු ඒ දෘෂ්ටිවල හිරවෙන ෝ පින්වත්න්නේ දධර්මමාගක ඉස්්‍රහටයන්න බැවුණ. ගේ දෘෂ්ටි දෙ එකක්තියනවා බොහෝ විට ඒ ෘෂ්ටි දෙක තුළ හිරවෙන්න පුළුවන් අපේ ඔබට මේ වෙලා වෙදි කියල දෙන්න කියලා හිතුව අන්නේ දෘෂ්ටි දෙක ගැන යමෙකුට මේ දෘෂ්ටි දෙකෙන් මි දෙන්න පුළුවන්කම තිබුණොත් එයා දෘෂ්ටි දෙක අත්හැරගත්තු තවත් දුරෘෂ්ටියක් ඒ තමයි සමයයක් දෘෂ්ටිය සම්මාධිට්ටිය කියල කෙනෝ අන්නේ දිට්ටියට එන කෙනා තමයි නිවන්දකින්නේ පි කිය ෘ්ික ටනුත් පින්වත්න්නේ ඔබ නිවනින ඇත්වෙනවා. බොහෝයිට ඔබ දුගති ගාමි වන්න පුුවන්. එනිසා ධර්මය ස්වයන පුුණනිිවන්තෝ සියලු දෙනට මේ දෘෂ්ටි දෙක ගැන කියා දෙන්න මේ වෙලා වෙදි හිතුවයි මේවා සරලව කියල දෙන්න උත්සහ කරන්න අප ඔබට බොහොම පහසුවයෙන් තේරුම් ගන්න පුළුවන් සස්වත රෘෂ්ටියයි උච්චේද දෘෂ්ටියයි ඔයත් අහල ඇති මේේ දෘෂ්ටි එකක ගැන. මේ දෘෂ්ටි දෙකේද පින්වත්න්නේ මිනිසුන්ට සහරවෙලාටමක. ේරු ගන්න බැරි විදිහයට කරුණු කතා කරනවා. අපි බලමු කවදාකත් ධර්මය හල නැතිකෙනෙකුට පවා මේක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ඉදිහට මිඩ් දෘෂ්ටි දෙක මනවාද කියලා. ඔබට සමහර වෙලාවට සමාජයේ මුණගැහෙනෝ ටිකක් වැඩිපුර ධර්මයට යොමුවෙච්ඡය. හිතම එක්තරා ස්වාමි පුරුෂයෙක් ඉන්න මේ ස්වාමි පුරුෂය පින්වත්න්නේ ධර්මට යොම වෙන්න කලින් ගෙදර වැඩටයුතුත් එෙක්කයා හොතිින් ඒවට හිතව මුකරගෙන ඇලිලා. තමන්ගේ බිරිඳ කෙරෙහි බොහොම ආදරෙන්, දරුවන් කෙරෙහි බොහුම ආදරයෙන් මගේ දරුවෝ මගේ බිරිඳ කියන අදහසින් අපි කියන්නේ මමත්වයෙන් කියලා එවිදිහෙ බැඳීමකින් මේ ස්වාමිය කටයුතු කළ. තමන්ගේ කෙනෙක් කියෙ නැහැඟීම බිරිඳ කෙරෙහි පවා තිබුණ. මගේ කෙනා. අන්න එවිදිට පිින්වත්න්නේ ඒ බැඳීම තුළ ඔහුට, ඒ විවාහය මුල් කාලේ තනිකරම තිබුණ විදි අපපි හිතවොත් එෙම ධර්මය පැත්තිං. ඇඇත්තුව අහලතින සත්වයෙක් පුද්ගල එක් විදිහට සලකනවා කියලා. තැම් මෙයාට අර බැඳීම ආදරේ තියෙන කාලෙ තිබුණේ ඒවාගේ අදහසක්. කියැනන්නේ සත්වයෙක් පුද්ගලෙක් විදිට කින තමන්ගේ බිරිඳ දරූ. ඒ අය තමන්ගේ අය හැටියට තියෙනවඒ බැඳීම. පස්සෙ කාලෙක මේ ස්වාමිපුරුෂය ඔන්නටිකක් ධර්මය අහල ධර්මයටට සමීප වෙලා මේ ට හිතනවා දර්ම පුරදු කරන්න ඕනනි කියලා ක්මටම සසරින් මිදන්න ඕන කියලා. දෙ මේ ස්වාමි පුරුෂය අවංක උත්සාහයක් ගන්නවා. පින්වත්නේ මේ පුද්ගලයට පස්සෙ කාලෙක ඔය බිරිද ගැන දරුවෝ ගැන තිය අ ආදර බැඳීම ටිකටික අඩු වෙලා යනවා.ට හේතුව අපි මෙිහිමිහිතම මෙ භාවනා කරන්න පටන් ගන්න. භාවනා කරගෙන යනකොට මෙයාට හිතම ධාතු මනසිකාරය වගේ එමනැත්තං පිළිකුල් භාවනාවගේ භාවනා කරනුකොට මෙයා දැන් ඒවට අනුව විමස විමස තමංගි සරීරියත් දකිනෝ මේවා දහත්තු වෙලා ධාතු විදිහට පටවි, ආපු, තේජෝවායු, තනිකර මේ පස්වලා යන දේවල්. මෙයා එහෙම පින්වත්න්නේ පස්වෙන ගොඩවල් නිකං ඇති දෙයක් නෑ මෙතන මොනවාද මේ ධාතු ගොඩක් විතරයි කියලා තමංගි සරීරෙත් හිතුුණු. එහෙම එතන මෙයා, ගේ බරිඳ ගැන දරුව ගන පොවා කල්පනා කරනවා මං මේ රැවටි ලායින්නේ මේත්ත නැති දෙයක් නෑ මොනවතමේ බිරිඳකි ශරීරය කියලා ගත් එතන තින තනිකර පස් ගොඩක් එතරයින්නේ. එතන තියෙන තනිකර ඇති දෙයක් නෑනේ මොනවාදම කියලා දැන් මේ පුද්ගලය පින්ුවත්න්නේ. අ කෙස්්ටික පස් වෙනවා කියලා දකිමි ලොම් නියපොතු දත් සම මස් නහර මේ කෝමදැන් පස්වෙනෝේ ඇති දෙයක් නෑ කියලා දකින්නටන් ගන්න. මෙිහෙම දකිනකොට මේ පුද්ගලයට අර තමන්ගේ බිරිඳ ගැන දරුව ගන තිබුණ බැඳීම අඩුවෙලා යනෝ. එතවට මෙහා දැන් දකිනෝ සත්වේ පුද්ගලෙක් කියල ගණ්ඩ දෙ නෑ ඇති දෙයක් නෑ මුණවාද මේ කියලා. දැ ඔබ හිතන්න පින්වත්න. මේ පුද්ගලයාගේ කලින් විවජීතේ ගතවෙච්චේ මුල් කාලි සත්වේ පුද්ගලෙක් ඉන්නවා කියලා බැඳීලා මමත්වයහි කටයුතු කරපු කාලෙයි මේ පසුව භාවනා කරන්න පටන්වරගෙන සත්වය පුද්ගලෙක් නෑ කියල දැකල්ලා ඒ බැඳීම් නැතිවෙලාගේ අඩුවෙලාග කාලෙයි මේ දෙකේදී ඉතන්න මෙතන පින්වත්න ඇත්තටම එයා නියම යථාර්ථයට මුහුණ දුන්නේ මුලින්ද පස්සිද. එයා මෙතන සත්‍ය දැක්කේ ඇත්ත වටහගත්තේ මුලින්ද පස්සිද ඔයත්තන්ගේ බොහොවිට උත්තරේ පසුව කියලා. එදවට සමහරයඉන්නවා මේකේ පසුව කියන එක යථාර්ථය කියලා පිළිගත්තත් අපි කැමතිනං මුලින් විිදිහට කියනයි. එතකොට මේ දෙගොල්ල ොතැන්දි අපිට දකින ලැබෙනෝ. අපි ඔබට දේශනාව ආරම්භේදීම කියන්නම්. මේ මුලින් හිටිය විදිහත්, පසුව හිටිය විදිහත්, දෙකම ධර්මය නමේයි කියලා. මෙතැන බුද්ධසාාසනය නියම දැක්ම නියම යථාර්ථය ය පසුව කොටසෙත් නැති බව ස්සිස්සෙල්ලම ැම්ම කිවේ නැත්ත ඉට පසේ නාලිකාවේ ඔබ මීටරෙත් වෙනස් කරයි. ඇයි හාමුදුරුව මේ පස් ගොඩවල ඇත්දයක් නෙමේ කියලා බිරිඳ ගැන්න දරුවෝ ගැන්න තකන් නැතුව බණ කියනවා කියලා. හිතු නොත් එහෙම පින්වත්න නාලිකාවත් ඔබ මාරු කරන්න පට ගනිමේ වෙලා මි දේශන අඇරල යි. ඉනිසා දැම්මම කියනවා. ඒ විවාහවෙච්ච සැමියගේ පසුකාලීනව ගතකරපු විදිහ. සත්වය පුද්ගලයෙක් නැත කියලඒ දැකපු දැක්ම එතන නෑ ධර්මය. ඒක ධර්මය නාමෙන් අල්ලගත්ත වෙන අන්තයක් විතරයි. අපි ඔබට දැන් තේරුම් කරලා දෙන්නේ. නියම ධර්මය තුළ ඉන්නඕෝනේ මොකක්ද කියෙනෙ. මොකද බුදුරජාණන් වහන්සකි සැබෑම යථාර්ථය පෙන්නල දුන්න ස්්‍රාවකිෙක් තුල තිව අවබෝධය. සමහර වෙලාවට මෙලෝකයේ බුදුරජාණන් වහන්ස ධර්මය තුළ සත්්‍ය පුද්ගලයෙක් ඇත්ත කියලා කතා කරන? සම්මුතියක් ගැන පෙන්නල තියන. අපි ධර්මය හම්බෙන්න්න කලින් න්න ගැහෙන කලින්. ඔයි සම්මුතිය තමයි හැමෝම හිරවෙලායින්නේ. ඇත්ත කියන කෝනි. එතොට ඇත්ත කියන කෝනි සම්මුතියක හිරවෙලා ඉන්නයට කව දක්වත් පින්වත්න ඒ අථර්ථය හැටියට පිළිගන්න බෑ. ඒවගේම පරමාර්ථය කියලා යථාර්ථය කියලා මේ සියල්ල තුළ පටව්‍යාපෘත්තය ජෝවායෝ විතරයි තියෙන්නේ කියලා ඔය විදියට පින්වාත්න්නේ මේ. යතාර්ය හැට පරමාර්තය හට වැළඳගෙන ඉත්තන සම්පූර්ණම හිරවෙලා සම්මුතිය පැත්තකටම දාන්ඩ ගියුත් එයත් තින්නේ කාන්තයකයි. මේ අන්ති තමයි සත්‍යය පුද්ගලෙක් නැත්ත කිව්වේ එක සමහ ධර්මදේශනාවලදේ ඇතැම් දේශකන් වහන්සේ ලත් මේක රිජුව කියන අවස්ථාතියන සත්වේ පුද්ගලෙක් නෑ මෙවට බැඳෙන් එපා කියලා. හැබැ බුදුරජාණන් වහන්සේ කිසිම දේශනාවක පවත්න්නේ පොය කාරණ දෙකටම ගිය නෑ අපි ඔබට දැන් මේ තේරුම් කරල දෙන කාරණාව ඔස්සේ හොඳින් මේ ගැන විමසන්න. අපි එතම තරා උදාහරණයක් හෙටියට මෙලෝකේ, හේතුෝන් නිසා හටගන්න දේවල් නියෝජනය කරන්න මේ උදාහරණය ගන්නේ. හෙව නැල්ලක්කඔබ තට මවාගන්න යම් කිසි තැනක කනුවක් තියෙනවා. මේ කනුව සිටෙව්ුවට පස්සේ නැගෙනෙහිර පැත්තෙන් හිරු උදාවෙලා අහසේ හිරු පවතිද්දි. මේ කනුව පිහිටෝල තියෙනව නම් පොලොවෙේ පින්වත්නේ කනුවෙන් බටහිර පැත්තට දැන් ඔබ දන්නවා එවනැල්ල වැටනෝ. හිරු පවතිනවා නම්. එතකොට හිරු නැගෙන හිර පැත්තේ බටහිරපැත්තේ හෙවනැල්ල කනුව මැද තියනවා. මේක ඔබේ හිතේ මැවෙනුවනේ ඔබට පින්වත් මේ ග්‍රරූපවා හිනිමාධ්‍යයක් නන් සහ සජීවීව මගේ ළඟයි නොනම් ට මේක උදාහරණකින් පෙන්න්න පුුවන් හිවනැල්ල නොමුත්. ෙවනල් දැ ඔබ තේ මවාගන්න පුළුව මෙහෙම කණුවක් තියෙනවා. ඔබ හිතන්න මේ හෙවනැල්ල ඇත්තටම දැන් මේ වෙලාවෙ කවුරුවරිි ඒ කාන් උත්තරය හැටි හවුවොත් හෙවනැල්ල ඇත්ත කියනය කෞද කියලා ඔබ සමහරයට පිළිගන්න පුළුවන් ඒකන් තුත්තරය හැට හෙවනල්ල ඇත්ත කියන එක ඕවු කියලා. හෙවනැල්ලක් ඇත. නැත්ත කියන ඉන්නවන්නද කියල හෝත් එ සමහට මේ වෙලා පිළිගන්න එකක් නෑ ඒකාන් තුඋත්තරයක් විදිහට. නැක් ැති කියෙක ොකද හට පේන දැන් හෙවනැල්ල තියෙනවා. අපි හිතම පික්වත් හිරුක වලාකුලුවට වැහිලා ආලෝකයක් නැතිවීමක් නිසාහෝ. ඒම නැත්තං කනුව මෙතන නැතුව හෝ යම්විදිියකට ඔය කනුව හෙවනැල්ල මෙතන දැ නැති වෙන. අපි කනුව අයි කලා තන දැන් කනුව ෙවනැල්ලක් නෑ දැ ඇහුවත් එම ඒ කාන් උත්තර හටට හිෙවනැල්ල තියෙනවද නැද්ද. එතකොට බොෝටෝබය උත්තරෙවෙයි නැත තියනද ක හත් නෑ කියයි. අපි අහන්න ඔබෙන් ඒකාන්ත උත්තරය හමොකක්ද කියලා. පින්වාත්න ඒකාන්ත උත්තරේ ඕ කියව්වර් කෙනට හෙවනල්ල නැතිවෙච්චගමන් ඒයා මාරයටනෝ. මොකද ඒකාන්තවයාට දැන් දිගටම ඔූ ඕහ කියල කියන්න බෑ. තැ හෙවනැල්ල නැතිවෙලාවටත්තයාගෙන හොත්තේම හෙවනැල්ල තියෙනවාද කියලා. ඒයාගේ ඕ කිය උත්තරේ තෞදුරටත්තයායට තියාාගන්න බැරිවෙන උත්තර වෙනස් කරන්න වෙන. එන එක ඒ කාන්ත උත්තරයක් නෙමි. ඒ මාරු කරන්න වෙන උත්රේ. ඒයා මාරුවටනවා දිගට මෝකිවූ තෙවනැල්ල නැතිවුණාම. එවගේම හෙවනැල්ල නැතිවෙලාව නෑ කියල කියපු කෙන තේකාන්තුොත්තර හැටිට කියනන්න. ආයි තෙවනැල්ල පිහිටපු පිහිටපු වෙලාවට යාමාරුවටනෝ. ඇයිදැන්යා තවදුරට නෑනෑ කියන්න බෑ. දෙ හෙවනැල්ල තියනවා. එතට පින්ව හවනැල්ල තියන වෙලාවටේ ආමාරුවටන. ඉන්ද ඒකට ඒ කාන්ත උත්තරේ වන්න ඕන පින්වත්න්නේ හවනැල්ල තිබ්බත් නැත් තයාගේ උත්තරේ වෙනස් කරන්න බැරුව එක්ම උත්තරේ. වෙනස් කරන්න දෙයක් නෑ. හෙවනැල්ල තියෙනකොටට තමන් හරි. හෙවනල නැතිවනා උත්තරේ වෙනස් කරන්න වනවා. එමනැත්ත හෙවනල්ල නැති වෙලාට යා ගුත්තරේ හරි. හෙවනල් ලායි් හටගත්තම යා ගඋත්තරේ මාරු කරන්න නෝනම්. ඒකට අපි කියන්නන්නේ ඒ කාන්ත කියලා. වල තිබත් නැතත්ව ඒක උත්තරයකින්න ඕනේ පින්වත්න්නේ එවැනි උත්තරයක්ක්. ඒ බදුරාන් හසක දරම තුළල. අන්න පිළිතුර තමයි අපිට මේ වෙලාව උමනා කරන්නේ. එතකට පින්වාද හෙවනැල්ල ඇත්ත කියලා කියනකොටයි හෙනල්ල නැත කියනකොටයි. මේ උත්තර දෙක එයාට වෙනස් කරන වෙන උත්තර දෙකක් කියලාකිව ඇයි මම. මෙතැදදි නියම උත්තරය ඔබ බලන්න. හෙවනැල්ල හටගන්න හේතු තියනවා අද නැද්ද. පැහැදිලියම හේතු තියනවා. හේතු අපිට තුනක් ගැන කියන්න පුලො. හෙවනැල්ල හටගන්න සූරයාගේ යාලෝ කිවු න්න . ආලෝකය කියය එක හේතුවන්. එළඟට හෙවනැල්ල හටගන්න අර කනුව ඕනුන. ඒ වස්තුව එකත් ඕනේ. එවගේම පිහිටා සිටියක් පොලොවේ. එ පොළොවත් ඕනේ. එතකොට පොළවයි පිහිටන තැනයි. වස්තුව නම්ඒ කනුවයි එවගේ අලෝකය. දැම් මේ කාරණ තුනම පින්වත්න එකට එකතු වෙච්ච තැන හෙවනැල්ල කියල කියන ඒ පලේ අපිට දකින්න පුුවන්. ඔය ආලෝකයයි වස්තුවයි ඒවගේ පිහිට සිටින තැන පොළොවයි කියන තුනම නැත්තං අපිට කවදක්වත් එතන හිෙවනැල්ලක් කියන එක දකින්න බෑ. එනම් පින්වත්න්නේ හේතු ටිකක් තීද්දි තමයි හෙවනැල්ල තිීන්. එම් හේතු නිසාහෙම ඇතිවෙන දේට අපි කනෝ පලය කියල්. හිෙවනැල්ල පලයා. හේතු නැතිවෙනකොට ඒ හෙවනැල්ල නැතිවෙලා ගිය. එනම් මේ අපිට කියන්න වෙනවා ඇත්ත ද නෑ. ඒඟ නැතද ඒත් න. ඇතත්නෙමෙයි නැතත්නෙමේ. තියෙනවත් නෙමේ නැත්නෙමේ. ඇයිඒ තියෙනවා කියන්න බෑ හෙවනැල්ල නැතිවෙලා අද්දි හේතු නැතිවෙද්දි. නෑ කියන්නත් බෑ හේතු ඇතිවෙලා හෙවනැල්ල ඇතිවේද්දී. එනපියකිද ඒකාන්ුත්තර හැට මෙහිම කියමු. හේතු ඇතිවිට ඇත හේතු නැතිවිට නැත. බලන්න ඔබ මේක කොයි පැත්තෙ මොන ප්‍රශ්නයාවත් හරිද නැද්ද කියලා. හේතු ඇත්නම් ඇත්ත හේතු නැත්නම් නැත කිවත්තය පින් වත්න්නේ හෙවනල්ල තිබ්බත්ත ගැන්න ත්කයි. අය උත්තර වෙනස් කරන්න ඕන්න. එදට එ අපට ඔය මැද තැනකය හැටියට හිතාගන්න පුළුවන් ඇත්ත කියන එකත් වැරදි නැත කියන එකත් වැරදි හරිඋත්තර එමකක්ද හේතු ඇතිවිට ඇත හේතු නැතිවිට නැත. මේ තමයි ලෝකයේ සම්පූර්ණ න්‍යයාය බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු සත්්‍යය. ඔබට හිතන්නේ මේ හිවැල්ලත්ෙක් හොම තේරුම්ගන්නකොට වැටහෙන් නෑ මේක අමාරුයි කියල හිතෙන්නේ ඔබට තේරෙන ඔබ හොඳින් අහගෙනන්නවාන. ඔබට පින්වත්න්නේ. අපි දන්න මේ වගේ දේශනයක් කරනකොට සහරලවට ඇතැම්මයි වැඩපල කර කරහන්න නෑ. මට කියලා තියෙනවා සමහර ඇතැ මම්මල කියලතිෙනවා ස්වාමින්හස දේශන යනකොට මම කෘියෝයෝවේ නං හිට අගේක නවත්තල විල් හගෙනන්න. තැන් අද නටිග නවත්තල ග න්න ෑ කද නමය වවා. ේශනවයි සාකච්ඡචාවයි දෙකමිවරනකොට. එනිසා ඔබට මෙවැනි දේශනයක් අහනකොට වැඩටික ඉක්මට ඉවර කරල්ලා සූදානන් උනාානං ගොඩක් හොඳයි. මෙවැනි දේශනයකති ඔබ ඇස් දෙක පියාග නහනවනං ඔබට වඩාත් දැනේවී තැම හිවනැල්ල විදිහට එතකොට මුළු සංකත සියලුම ලෝකෙතින දේල් ඔබට තේරුම් ගන්න පුළුවන් පිින් වන්නේ. හැමදේම මේ විදිහයි. ලෝකය තුළ සංකත වූ යමක් ඇද්දේ සියල්ල හේතුන් නිසා ඇත හේතු නැතිවිට නැතැ. එකේසිවක් ඇතත් නෙමේ නැතත් නෙමේ. ඔබ හෙවනැල්ල ටනුවමික තේරුන්ගන්. නිවන විතරයිපින් ව අසංකතයි කියලා කියන්. ඒක හටගන්න හේතු නෑ. ඒහෙද නිවනි හටගැනීමක් නෑ. හටගැනීමක් නැති නිසා නැතිවීමකුත් නෑ. අන්න ඒක ලෝක නයායක් හටගන්න යමක් තිරණ නැතිවෙනවා මයි මේ සවුම් තේරුම් ගතයතුව එකක් මසමේ උඩින්ිපල්ලෙන් තේරුම්ගන්න තයෙනක් කියම නෙමේ. සමාධිමත් සිතකින්. ඇත්තිකරගන්න තින් අවබෝධයක් මේ. ඔබට හෙවනැල්ලො එක උදාහරණයකට විතරයි කිව. ඒ උදාහරණෙක ඔබ ලෝක සියලුදේ විම සලතේරුන් ගන්න. පෙනවත්නේ හෙනම් ලෝකේ යමක් ඒ කාන්තෙම ඇත කියලා ගත්ත අන්නේ ඇත කියලගත්ත එක නිශ්චිත උත්තරයක් නෙමේ. එක මොහොතින් වෙනස් කරන්න පුළුවන්. හේතු නැතිවෙලාගේගමන් නැතිවුණ හම අර ඇත කිය නුත්තරේ වැරදිී. ඔන්නේ ඒ කාන්ටං ඇත කියන උත්තරේ තමයි සස්වත ෘෂ්ටිහි කියලකිවේ. ඊළඟට ඒකාන්තේම නැත්ත කියල ගත්ත උත්තරේ තමයි, උච්චේද දෘෂ්ටිය කියලකිවල්. දැම්ේ උච්ේද ශාස්කෘත්ත කියනකොට මේ දි විධ විදිහට අපි කතා කරනවා. ඔබට මම උපරිම සරල කරල තේරුම් කළේ සත්ේ පුද්ගලයක් ඇතකිව්වත් අන්න සත්්‍යේ පුද්ගලයෙක් නැතකිවුවත් හරිට්නික හෙවනැල් ඇත හෙවනැල්ල නැතකිවෝගේ පින්වත්. හෙවනැල්ලක් නැතිවෙලායනකොට අපට කියන්න වෙන්නේ ඇති හෙවනැල්ලක් නෑ. ඒවගේ තමයි මේ සත්වේ පුද්ගලයෙක් නෑ කියන. මොකද හටගත්ත දෙයක් නැති වෙනකොට. නැතිවවෙද්දේ සත්වේ පුදගලෙක් නෑ කියන එක හරිට නැතිවෙච්ච හිවනැල්ල හෙවනැල්ලක් නෑකිව වගේ. නමුත් හේතුූන් හටගෙන අයි හිවනැල්ලක් හටගත්තම කොහොමද නෑ කියලා කියන්නේ තියෙනවානේ හටගත්ත දෙයක්. ඒගේ තමයි පින් ව සත්වේ පුද්ගලෙක් නෑ කියන්නත් බෑ සත්ව පුදගලයෙක් ඉන්නවා කියන්න බෑ. ඔබ දැ මේ ඔසේ විමසන්න මෙහෙම. බුදුරජාණන් වහන්සිගේ ධර්මයතුල පෙන්න්නපු. හේතු හටගත්තම ඇ හතු නැතිවුණ හම නැත්ත කියලා කියෙනෙකට. උන්වහන්සේ හරි අපූරුත් පිළිතුරක් ලබා දෙනවා අපිට දේශුනාවල සමුදේ නිරෝදය කියල දෙකක්ගෙන බුදුරජාණන් වහස කතා කලා ඔබ දන්නවා යංකිංචි සමුදේ දම්මන් සබ්බන්තන් නිරෝධ දම්මාන්ති. සෝතාපන්න ශ්‍රාවකයත්තුළ ඇතිවේ නවබෝධය. හේතු ඇතිවිට යමක් හටගන්නවා. ඒයි යංකිින්චි සමුදය දම්ම අටගන්න යමක් ඇැත්නම්. සබබන්තන් නිරෝධ දම්මන්ත ඒ සියල්ලම නැතිවෙලා නොයැකිව. තිංවත්න එතකොට අපිට මේ හටගත්ත දෙයක් නැතිවෙලානවා කියන එක අවබෝධ කරන්න නම් ඔබ සිහිතියාගන්න සමුදේ නිරෝධි කියන දෙක ගැන අවබෝධයක් ආපු කෙනා හේතුවත් දන්න එක පලි අත්දන්න. හේතුව නැතිවුණ හම නැතිවුණෝ කියලා දන්න. හෙවනැල්ල ගෙන විරක් දන්න කියෙන දන්නේ හෙවනල් කොහම ඇතින්න. ොමද නතිවෙන්නේ හෙවනැල්ල හටගන්න තියෙන හේතුටික ගැන දන්න කෙන ඒ හේතු නැතිවෙනකොට නැතිවෙන බව දන්න. එන ෙවනැල්ල කියන්නේ සදාකාලික පවතින දේකුත් නෙමේ ඇත්තේම නැතිදේකුත් නෙමේ කියළදන්න. මෙලෝකී සියල්ල හෙමයි. පින්වාති මේ කතා කරන ගම්බීරව් දහම ඔබට පහසුවෙන් සරලව මේ කරුණුවස්්‍ය තේරුම්ගන්න පුළුවන්නම් අපි හිතන ඔබට සත්්‍යේ පුද්ගලයක් ඇත කියලා සම්මුතිය ඒ කාන්තිම වැලදගන්න අන්න ත්නයැබ. ේ පුද්ගලෙක් නැත කියල පරමාර්ථය කාන්ති වෙළඳගන්න යන්නෙත්නේ. සමෝදේ ඇති තාක් බුදුරජාණන් වහන්ස වදාලා නෑ කියන්න බෑ. එකන්නේ යමක් හටගැනීමක් පේනෝනං යක, ඒ හටගැනීම පේනතාකල් ඒක නෑ කියන්න බෑ. ඒ තමයි බුදුරජාණන් වොහසිගේ අවබෝධි. ඒවගේ මුන්වහන්සේ වදාලා නිරෝධයක් තියෙනවන. නැතිවීමක් තියෙනවන. ඒ නැතිවීම තියෙන තාකල් ඇත්ත කියන්නත් බෑ. ඒයිපින්වාත්න්නේ උන්වහන්සේ හේතු ඇතිවිට ඇත හේතු නැතිවිට නැත කියලාකිව. දැන් මේ උච්චේදයි ශස්ෘතියයි කියන මේ දෘෂ්ටි දෙකට බැස්ස කෙනා ලෝකෙ තුළ සමහර වෙලාවට එකේක කෝනවලින් පව්කරගන්නවා. දැන් අපි ගමු මවටිකුව එක්තරර ස්වාමි පුරුෂයක් මුලින්ම සත්්‍යයෙක් පුද්ගලෙක් ඇතවිදිහට තමන්ගේ බිරිද තමන්ගේ දරෝ ගැන හිතුව කියලා. දැන් එහෙම බිරිඳ ගැන දරුවෝ ගැන කල්පනා කරන ස්වාමයාා ඇත කියන කෙනෙ හිට ඉට පස්සියා ධර්මය කියලා බැස්සෙන් නැත කියන තැනට. බිරිඳ කියල කෙනෙක් නැත ඒ අනිකර පස්වෙන ගොඩක් විතරයි. එතන තියෙෙන තනිකර ධාතු ගොඩක් විතර ඇති දෙයක් නෑ මණ්නිකම්මින් මුලාවකට හුවෙලා තියෙ කියෙලා හිතුව. නහෙම හිතනකොට පින්වත්න්නේ. එතෙන්දි ඒ ස්වාමිපුරුෂයා නැත්ත කියන තැනට ගියා. එතකොට මේ ඇත්ත නැත දෙකේදීම පව් කරනු. මේ විදියට පෞකරන මිනිස්සුන්ට සමාජයේ සමහර වෙලාවට ධර්ම දේශනා තුලිනුත් මිනිස්සුන්ගේ නොෙ ගෘෂ්ිහදනවස්ථාපි දැකලතියනු. දැ ඔයි ගාල්ල වඳදුරබ පැත්තෙක් තර පුද්ගලෙක් පහග කාලෙකු ඇන්න මතක ඇති බදදුනා කියල මේ පුද්ගලයා අමුතු කරුණු කිව්වා. සමහරලාට මේ පුද්ගලයා කියපු කරුණුවලදී. මිනිස්සු සෑහෙන හසුවනා. දැක් මිනිස්සු ඒ පුද්ගලයා වට කොච්චර ගොුණු වෙලාද කියනන බනහන්න. ධර්මයි නාමයෙන් කියාගෙන ෑනේ අධර්මය පතුරන්න පින්වත්න්නේ. එක්තරා රටකින් ජපාන රටෙන් පිදන්නවඉදිහට පුද්ගලයට ආධාර දීලා ඒ ජපානින්න ශ්‍රීලාංකිකවෝ ඒ මතවලට හසු වෙලා ආධාර දීල තට්ටු හතක විශාල ධර්ම ශලාවක් ගොඩ්නගල තිබුණ. තොට මේ පුද්ගලයා කියනවා පි අහල තියෙන කාරුණා හැටියට. පිට දැනගන්න ලැබුණ ධාතුන් වහන්සලට බයිනෝලු ජයිස්්ිම බෝධීන් වහසට බයිනොලු මේඒ බෝධන් වහන්සේලා කියන තනිකර මුණද මේ ගහක්නේ හක ද ද කියලට න දෙ නයිතුව ල්ග ක්කටමදදි යොක්ොතුල තින එක දතුව කියල කියවා. ට දදන්තතාාතුහන්සිකලා දක්තියක් ද නොල දතක්තියාග න වදිනමුකට දෙතන තියන ාතුුණු කියන්න. දැ බල මේක තමයි ච්චයද ෘෂ්ටි කියෙකිව. ඒ ෘෂ්ටිය සම්මුත්තියේ සම්පූර්ණයෙන් බැහර කරනෙනට ඇත්තවගේ පේනවා. ඔදේ යාට කල්පනා කරතෑගේ ගහ කියයක් බෝධන් වහන්සේත්, ගහක් බෝධියතුලතියනෙ පටවි ආපෝතේජෝවායු. පටව්‍යාපපුතේ ජය තියන බෝධීට වැදත්ත එකයි ගෙදර තියෙන පොල් ගහත් පට ව්‍යාපූතේ ජය පොල් ගට වැදත්ත එකයි දන්ත ාතුන් වහන්සිකයන් ඉතනත් පට්‍යාපපුතේ ජවාය. ඔය පස්වලායන එක පශවලායන දතකට මොකට තුුවන්ඳන්නේ. තවට මෙයාලගේ අදහස මේකයි. මෙයාල හිතනවා මේ සම්මුතිය තුළ වැ ඔය දට පිළි අරගෙන ධන්තධාතුූ බෝධීන් වහන්සේ මහා සෑය මේ වගේ සම්මුතියෙන් පිළිගත්තම ඒවට වැඳ ඇත පින් කරන්න පුළුවන් පින්කරණෙන සුගතියයි හැබැ වදකිනෙනට ඒ වැඩක් නේ ගලන් අදහසේක. නිවන්දකින කෙනා කරන්න ඕනේ ඕ පටව්‍යාපෝතය ජෝවායෝ කියල දැකල. ඒ ඇතියෙන කිසි දෙයක් නෑති දෙයක් නෑ කියල දෙකල්ලා බැඳීම් මතෑරල දාලා. ඒ විදියට අවබෝධයෙන් නොබැදී වත්වෙන එකයි කියලා හිතනෙන ට පසිිෙන්වාත් ාතුන්හසේ බෝධින් වහසලේ සසියාල ප්‍රේක්ෂක කරන බුදු පලිේ මේ ඔක්කම තියෙන්නේෙ පටවී හැටියට පටිවි දැලා. හා පෝත ජවායෝ දැකල ඒවා බැඳවැඳයන්න තරන්දේවල් නිමෙයි ධාතුවලල්ට මොකට තු වඳන්න කියලා කියනමි මහ බූත කලාපොට ඔබට වැැදවදයන්න ඔොන්න කියලා මෙන්න හිතන විති. එතවට මේ වගේ මත දරුණකට මේවට හුන මිනිස්සුන්න. තිැන් අපි කිවොත් එෙ විදියට පින්කරන්න ඔන්නන් ඔබ වඳන්න. ඒ වඳින්න ප්‍රශ්නයක් නෑ ඒවා වන්දින්නේ. නිවන්දකිින් නෝන ඇති පින් කරන්න ඕනෑය ඉගොල පින්කරල සුගතියයි. ඒ සම්මුතිය තුළ අල්ලගෙන පවකරණ කෙන ද මෙ හිමිතන්. බෝධියයට වැන්දොත් සම්මුති අල්ලගෙන වැන්දා. පින්කලා සුගතය පුදුන. බෝධිය තරහෙන් කපල දැම්මුත් එෙම. බෝධිය කියන සම්මුතිය තුළ එවිදියට කපල දාලයා දුගතී ගියා. බෝධිය කියන සම්මුති අතැහැරලා පටව්‍යාපෝතය ජවායෝගෙන මතෙන් සම්පූර්ණයම තේරුම් අරගෙන මේක ඇත්තේ මේ අවිතරයි කියලා හිතලා. බෝධිය කියන එක සම්මුතියෙන් අතෑර්ලම දාපු කෙන පරමාර්තය අවබෝධ කරලා යයා නොබැඳ න්න ඔය පින් කරන්න නය පව කරණන්නන. ඔන්න මනිසුන්ගේ සහරලාටම මේ ෘෂ්ටියටේ නො පින්ක්ත්න. පින් කරන්නත් එපා කියලා කියන සමහර ධර්මදේශනා ඇහෙනෝ. මෙරටේ. දොකොට මේවතුලා තියෙනෙ උච්චේද දෘෂ්ටියක් නැත කියන දෘෂ්ටියකට බැහැල කිසිවක් නෑ මෙත නැති දෙයක් නෑ කියලා. පෙන්වත්න සම්මුතියට ගියත්. ච්චේදට ගියත් එකන පරමාර්තය සම්පර්ණය වෙළඳ ගත්ත් එකයි ශාස්ෘතය සම්පූර්ණෙන් වැළඳගෙන සම්මතිය පැත්තට බරවනත් එකයි දෙපැත්තෙෙන්ම පෞකරනු. අපි දෙපැත්තෙම පෞකරණ විදිියගෙන ඔබට අදහසක් ඇති කරලා දුන්න දෙම් බලන්න පින්වා සමහර න්න නොෙක් දූෂන අපරාධ වංචා සිදු කරනු දෙේ දෂන වංචාවලතයනනි සම්මුතිය වැළඳ ගත්ත ශස්ෘතය පැත්ත. ඉතමකෝ පහගේ කාලෙක අපිට මතකයි කොට දෙනිආපැත්තෙක්තර පුංචි දුව දූෂණය කරල මරලදාළතෙබුණන රටක් කැලඹුණ මේ සිද්ධියත්යක දැන්නම් අමතකයි කොමත් මතකතියාගෙනට ඉන්නට අවශ්‍ය නෑම මේ ලෝක සිද්ධුවන අපරාද. ඔබේ මන සමයිපින් වත්යකින් දූෂණය වෙන්නේ. නමත් අපි දන්නව දැ මේ වගේ දරුවෙක්ටමිවැනි හානියක් සිදුවන්නේ. ඒවගේ ඕන තරන් දින පතාම මේ රටේ අපරාධ වගේ සිදුවනවා. මේ අපරාධ සියල්ල පිටු පස්සිතියෙන්නේ? ශාස්ෘතය තුළ හිරවෙච්චකමක් කෙනෙ ඇත්ත කියලා ගත්ත එක සත්්‍යේ පුද්ගලෙක් වසෙන් දකි නොදැන් අර සල්ලාල පුද්ගලයා මෙ පුංචිදවා දකිනොකොට.ර සත්‍යේ පුද්ගලයෙක් විදියට දැරිවියක් හැටියට ඇත්ත කියලා දැක්ක දැකීම තුළ, ඒ පුද්ගලය ගෙහිතයාව රාගය. ඇලීම. තවට ඔන්න මේ සාස්්‍රෘතය තුළ එකනේ ඇත්ත කියන කෝනයෙන් සම්මුතය තුළ බැහැගත්තම ගොඩක් කලාට ඇලීම තමයි එන්නේ. ඒ ඇලීමත් එක ගැටීම තියනවා. ඉළඟට අපි අනි පැත්ත ගත්තව ෙම නැත කියන පැත්තට බැස්ස ගම පින්වත්න්නේ චේදට කියගමක්. ඇලීම හැරෙනෝ ගැටීමට. ඇලීම තුළ සම්මුතිය තුළ හිරවෙලා අකුසල් කරනෙක්ගෙන මුත්තුව ඔබට කියන්න උදාහරන ඔන්නන්නේ ඒවට ඔය පෝෘතියහනකොට ඔඇත්තට හැමතැනම් පින්වත්න්නේ සම්මුතිය හිරවෙලා කරන පවකන්තම ඇහෙන්නේ. චේදේට ගියාට පස්සේ. පරමාර්ථය පරම කරලා වැළඳ ගත්තට පස්ේ මනවාද තියන පවකාම්. ඒ වැදි තියෙන? නො එක්විදිහට ඇතිවෙන ගැටලු අපි ඔබට කියන්න. දැන් හිතන්න අර ස්වාමි පුරුෂයක් ගැ අපි මුලින් කිවන්නේ මේ ස්වාිපුරුෂය පින්වාදී තමන්ගේ බරිඳ සම්බන්ධවත් කල්පනා කරනකොට සත්වේ පුද්ගලයෙක් නෑ මෙතන පටවි විතරයි පස්ගොඩක් විතරයි කියලා දකිද්දි. ඒ පුද්ගලයට බිරිද ගැන එන්නේ තනිකර මොුවෝගේ අදහස්ද. ඒ බිරිඳ සම්බන්ධවතියෙන්නේ මම රැවටුනා තැනැඇතින මේ තනිකර පස් ගොඩක් විතරයි මේ පස් ගොඩකට මං අහවෙලා ඒෙම ඉතනකොටින්වත්න්නේ තියෙන්නේෙ තනිකර ගැටීම. ඒ ගැටිච්චහිතන් තමයි අර කාන්තාවත් සැමඟ ඔහු වාසය කරන්න. භාවනා කරන්න ගිල් අන්තිමට බිරිඳටත් මානසික පීඩනේ ඒවගේ මේ පුද්ගල ඇත්තින්නේ පුදුම අසාහනයක. මේ පුද්ගලයා ගැටි ගැටිදැන් හිතන්නක බිරිද නිකංහර ඇල්ලකිවොත්ත හම අපිදැම්මේ ඉස්කෝලනි වාඩු කාලය යන්ද ළමයිත් තරගෙන කොහැරි. බිච්චයකට හරි පාක්කයකට ට ගිහිල්ල අපි එමුද එහම ගිහිල්ලා කියල. හවසක යන්ද කියවටොට මේ පුද්ගලය ගොලුවට තනිකරර පරමාර්ථ කියල යතාර්ථ කියල මේ පුද්ගලය දකින කෝනයෙහි ඕවාහනකොට. මෙයා හිතරෙන් හරි පීඩනයක් ගැටීම. මෙයට තරහයයි. මේ මුලාවම බොරුව මොකක්දමි කියල ය කල්පනනා කරයි බීච්්‍යයනෝ මනවදය. ඇයට පාකෙකට ගියගුව පාකිකෙ තිනි පව්‍යාපූත ොවාය හැමතනු. විිමත් පට ්‍යාපෝතයේ ජවායු. අර පාකිකිතියන ලයිට් කනු එකන්නේ. ඒ උද්‍යාන ලාම්පපුත් පට ව්‍යපත ජවාය ක්ොම දැ දාතු හැට දකිනට මයාට මනුවටදමිය මෙතන හිටියත් පට ව්‍යාපෘතය ජය ැන් ියට ්‍යාපත ජවාය. මෙන්න කිසිවක් නැත කියන උච්ේදට ගිල්ල දැම් යාට තියන ප්‍රශ්නේ ලෝක අමුතුම මානසික රෝගයක් කියල කිවෝත්යක බොරුවක් නෙමේ. සමාරිතන භාවනා කරන්න කෙල පිස්සු හැදෙනවා කියලා. පිස්ස හැදවා ගැන් වනි මොකවත්ම වාගේ පෘෂ්ටි වගේ කෝන එකනේ ධර්මේ සීමාව එහා පැනලගිහිල්ල මේ පුද්ගලයට ධර්මය තෝර බේරගන්න බැරිවෙලා. දැන් මෙහිෙම වෙච්චායට ඇලීමයි ගැටීමයි දෙකේ වෙනසමාව ඔබට තේරුම් කරල දෙන්න මේ උදාහරණුනුත් තෝබ බලන්න. ඔන්න එක්තරා ඕගේ භානා කරන පුද්ගලය ැනව මගුල් ගෙදරක. දැන් මෙයා මගුල් ගෙදර ගේෙහිල්ල දැන් ඥාතිකමහින්ද යන්නත් ඕනුන නොගිහින්නත් බෑ සමී ඥාතියෙක්. ුල් ෙදර ගයාා දැ මෙයාට ගාට ඔොලුවේ තිෙන්නේෙ පටවාපූතය ජවායෝ. කැන මෙයාගේ භාවන මනසිකාරේ. මෙයාඒකෙන් තමයි බලන්න හැමතෙනවා. තැන් මෙයාට මනමාලිවත් පේන්නේ පටව්‍යාපූතය ජෝයායෝ. අ මනවාල්ලයක් පෙන්ි පටව්‍යපතේ ජෝය. ක කියෙන් තනිකර දැම්යාට පෙි පස්ගොඩ වල්ල දියට. මුළු මගුල් ගෙර සියලුදනා පස්කොඩවිදර දකිනකොට මෙයා හිතන්න පෙන්වන්නේ ඒක අතාාර්ථය අතාර්ථය ඔස්සේ මෙයා හිතනවාදැ මෙතෙන්ද කිසිවක් නෑ. ඔන්න කිසිවක් නෑකෙන් උච්චේදහිරවෙලා මෙයා හොම බලාගෙන ඉන්නකොට මනමාලයේ මනමාලි ඩාස් කරනෝපේ නොනටනෝ. තැන් මේ දෙන්න නටනකොට පින්වත්න පිරිසක්කින්නවා එතෙන්ට අරිශෝක කියෙ ඇලිලා හරි සතුටින් අනේ හරි අපූරුයි කියලා දැන් එහෙම සත්තුටින් ඇලිලා ඒදිහා බලාගෙන ඉන්නකොට ඒ පුද්ගලයට එතන තියෙනෙ ඇලීම. අන්න එතනදී ඒ ඇලිච්ච තැන සම්මුතිය හිරවෙලා තත්වේ පුද්ගලය ක වසයෙන් දකිමින් ඇලි. දැම් මේ පුද්ගලය මොකක්ද කරන්න සත්්‍යය පුද්ගල නෑ කෙල පස්්ටිකක් ෙටි දකිමින් ගැටන. එතට මයාටර නැටනු නැටිල්ලදී හපේන්නේ තනිකර පස්ගොඩක් නට නොෝගකි. මෙයා අහක බලාගෙන මූුණ නුරුක් කරගෙන නික මොකදද මල්ල කෝලන් කියලා දේ මයා ගල වෙතතින් කවර ඇෙල්ලා කිවතිම ඔයාත් යන්ද දාස් කරන කියල සමහට හොඳද දෙදක් කාගන්න පුළුව. එතට පින්වරන්නේ දැම් මෙතන තනි කර. නැත්ත කියන කෝන එකට ගීල්ල මෙමන සැවිදින පීඩනය බලන්න. ඔබ ධර්මය අහන්න ගි ලෝවගේ පීඩනයෙන්න්නවානම් ඔබ හිතන්නට කුණු ගලපන්නට යන්න කලින් ඉස්සල හිතන් ඔොබේ මනසේ ස්වභාව. සමයිර් ඔබ නොෙක් දේශන ගලපගන්න හදයි තමන්ගේ කෝනට ඊට කලින් ඔබ බලන්න ඔබඉන්න සැහැල්ලුවෙන්ද ඔබ හිතේ මහ පීඩනයක් නැද්ද. යතාාර්ථය දකින්න දකින හිත සසුන්න්න ඕනේ නමුත් මේ පුද්ගල යට තිෙන සසුම් භාාවද. හිතයි සමහරයට මේ ලෝකෙතුවල මුලාවෙච්ච මිනිස්සුන්ගේ වැඩදකිද්දී සංසුංක වෙන්නේ කොහොමද මනස කියලා. යථාර්ථය අභියස පින්වත්න ලෝකයේ මුලාව අබියස. එයා කවත් දාක්වත් සංසුන් වෙනෝ නිසා විසිරෙන් නෑ. මේ වගේ පීඩනයක් එන්නේෙ නෑ. එයාටද ලෝකෙ ඇත්ත තේරෙන තේරෙන හිත නිවෙන්න ඕනි. ඒම නිවීමක් නැත්තන් ලෝකෙත් එක්ක ගැටෙනවන. ඔබ අපපු අවබෝධයක් නෑ ඔබේ මනසසි තියන තනිකර තවත් මුලාවා. ඔබාරක් කාසිය සාක්කවෙන් අනිත්සාක්කෝට මාරුරගත්ත වගේ. ඇලීම පරවල දැන් ඔබ ගැටීමට ඔබ එදා මගුල්ගෙදරටගේ ඇලිම් ඇලෙමින්. දැන් ඔබ මගුල් ෙදරට යන්නන්නේ ගැටමින්.ඒගේ තමයි අරපි මොලින්කවු ස්වාමි පුෘුෂය මුල්කාලහිටිය ඇලීමක් මොක දයා සම්මුෘතිය බර කරගෙන. දැන් අදයා ඉන්න ගැටීමෙන් උච්චේද බර කරගෙන. මේ තැන් දෙකේ ඇද අපි ඔබට මතක් කරන නො පින්ත්න්නේ. අවබෝධයක් නැත එතන දැ. මේ අවස්ථාවල හිතන්න සමහරිට තමන්ගේ අම්මතාත්ත මරණ අනතරපාපකරමයක් වුණත් කරගන්න බැරෙනෑ තමරයට තමන්ගේ අම්මගෙන් තමන්ගේ තාත්තකෙන් තමන් කරන ප්‍රතිපත්තියට බාධාවව්. ඒ බාධ අබියස තමන්ට හිතෙන්න්න පුළුවන් මේ අය අම්ම තාත්තා කියලා කතා කරන්නේ සම්මුතියකින් විතරයි. අම්ම දිහාබන්න කොටත් අත්‍යයාට පේන්නේ පටවාපෝතය ජොවායෝ. පස්් ගොඩක් විතර යම්ම කියලා කියන්නේ. එඉතට යාගේ ප්‍රතිපත්තියටට බාධා කනත නෑයටට පේ අම්ත් මාරයගේ. මේ යතාාර්ථයට මූුණ දෙන්න කැමතින මෙගොලොමි මුලාවක් තනිකර කියලා. පස්ගොඩක් ඇටට දකින තන්ගේ අම්මට ගලකින් අරන් ගහන්නුනත් පුලුවන් ඒ පුද්ගලයා. ඉච්චරටම මානසිකත්ය අවුල්ලවෙන්න පුළුව. ය හිතයි ඒක ඇත්ත කියලා. මොක දෙයාට අම්මට ගලක් ගහන කොට පින්වත්න්නේ. හිතනක් කිසි ප්‍රශ්නයන් නෑෙ දැන්. ගල බටව්‍යපතය ජවාය. පස් ගොඩක් විතරයි. ඕක ගල අල්ල ගත අතත් පටව්‍යාපොතේ ජවායෝ. ඔය ගල ගහනම් ගොලුවත් පට්‍යාපත ජෝය. පස් ගොඩ. පස් ගොඩ කරම් පස් ොඩකින් පස් ගොඩ කර ගහනො. මුකදෝග තියෙන පව ඔහොම හිතන්න පුළුව සත්්‍යය පුද්ගලයෙක් නැත කියන අන්තෙට සම්පූර්ණයම බැසගත්ත කෙන ඔය වගේ මානසිකත්යක තමයි හිරවෙන්නේ. එනිසා පියඔබට කියනවා මේ ධර්මය නාමී සමහරය හිතාගිනින්න තරන් මේ ධර්මය මහ රිනාත්මකයි කියල සමහර තරුණයන්ට හිතෙනවා කිසි දෙයක් නෑ ඇත්ති දෙයක් නෑ මොනවාද මේ කියල නිකං අර කතා කරන වචනත් එක් තරුණය හිතාගෙනන්නේ අපම ධර්මටි ොමුන්හ පවල් ජීවිත සාර්ථකයන සම්පූර්ණයම පවුල් විනාශයනෝ මෙතර හරි රිනාත්මකයි කියලා. ඔබට තේරෙෙන ඕන දැම් මෙතරන රිනාාත්මක බවත්ත නොද කියලා. දැන් අප ඔබට මීට පෙරවැඩසටහනක දෙත් මතක් කල සෝතාපන්න වෙච්ච විශාකාව පාක්්‍යකට ගිය ඇය යාලූත්යක පාක්්‍යකට ගිය. පාකිිකට ගියාකූ ගමන් අපෙන් හනු හ විශාකා හෙම ගීහි තියෙන දේකවක්ද පාක ගිය ගෙන චනක මත එෙමහන්. ද්‍යානයට ගියාකිවොත් එම ගානක්නේ උයනට ගියාව පොතය තිබුුණ වයේනට ගියා කියලා ඒ උයනයි පාකිකයකන දෙකක් වෙන්න ඇතිතකොට එතවට පින්වාන්නේ පාක්්‍යක කිවගම මිනිසුහිතාන්නේ ධර්මය පුරුදු කරනගෙන භාවනා කරනගෙන පාකිකටයන් එමකොමද එතකොට මේ සම්මුතියත් එක්ක සම්පූර්ණයම ඇයි මෙිච්චර ගැටීමක් එ මම දකින්න මේකයි මේ දෙගොල් අතරම ලොකු ගැටීමක් තියෙනවා සම්මුතිය දැඩියෝ වලඳගත්ත කෙනට ච්චේදේ පැත්තැගේල්ල ප මාර්තය ැඩිය ගත්ත කෙනා පේන්නේ හතුරෙක්වාගේ. ඒකනෙවංකිේ දැන් අර භාවනාකර මනුසේ මගල්ගේ දැනිදල මලකෝලංකයකි ඉන්නකොට. ඒතනාට සම්මුතිය හිරවෙච්ච. එක හරි ශෝක කියලා ඇලිල ඉන්න මිනිසුන්ට අර පුද්ගලය පන්නේ පිස්සෙක්ෝකි. ඒවගේම ඒ පරමාර්තය දැඩියව වෙළඳගෙන ඉන්න ඒ පුද්ගලයටත් සම්මුතිය වැළඳගෙන නටන මිනිසුන් පෙන්නේ පිස්සක්වාගේ. මේ දෙගොල්ලම මානසික රෝගීන් වගේ පින්වාත් දෙගොල්ලට දෙගොල්ල. මේ විදිහයට ගැටි ගැටි ඉන්නකොට බුදුරජාණන් වොහසිකි ශ්‍රාවකයක් මැද ඉඳලා. ඒ කිසි කෙනෙක් ැන ගැටෙන් නඇතුව. බුදුරාණන් වොහසසික ශ්‍රාවකයක් බොහොම පේක්ෂාවෙන්. එස්සිියල්ල දිහා බලන්න හරි සංසිදිච්ච මනසින්. ඒතමයි හේතු ඇතිවිට ඇත හේතු නැතිවිට නැත කියන මානසිකත්තේ. අන්නේ දේශනාව පින්වාත්න ඔබ අරියට තේරුම් ගත්තොත් මේ ලෝකෙ ඇතත්න මේ නැතත්න මේ කියනම්මුතිය උච්ේදඇයි දෙකම බිඳගෙන. ඔබ මැදටේ නවා සම්මාදිිට්ටිගැන ඒ මැදඒ සමාධිච්චියයට ආපුගෙන අට තමයි අර ෙවනැල්ලේ අපිකිවේ ඇතිවිට ඇත මොනවා ඇතිවිටද ඒතු ඇතිවිට. ඒවගේම නැතිවිට නැත මොනවා නැතිවිටද. ඒතු නැතිවිට පින්වත්න ලෝකය තුළ ඔබට සත්වයෙක් පුද්ගලේ දිහා බලනකොට සිතත්්‍යය පුද්ගලේ ඇතිවෙන යම්කිසි කාරණාව බලපලතියනො පටිච්ච සම්පාධගෙන තනිකරේ හේතුව. මේ පටිච්ච සමුපාදය වැඩ පිල්වල තියෙන තාකල් සත්වයක ඇ. පටි සම්පාදය සමුද යනතාකල් සත්වයෙක් ඇත. පටිච් සම්පාදය නිෝධය ඇතිවෙච්ච ැන ඇති සත්වයෙක් නැත. එක තමයි ලෝකයේ සත්‍යය. අවිද්‍යාපච්චයා සංකාරා සංකාරපච්චයා, විඤ්ඥානං ආදීවශයෙන් කිව්වේ සත්වයෙ කටගන්න විදිිය. ඒවගේම පෙන්වත්නේ මොකද එතැනදේ බවපච්චයා ජාති භවය කියල කිව විපාක විඳන්න කරම සකස් වෙනවා. ඇති කරම සකස්වීමට තියෙන තාකල් සත්වයක් ගෙන කතා කරන්න වෙන. වගේම පටිසමපාද නිරෝධය, අවිද්‍යායත්වේ වසේෂ විරාග නිරෝධ, අද්‍යාව නැත්තරම නැතිකරපු තැන. මුළු පටිච්ච සමුපාදම බිඳගන්න. එදාට පින්වා පටිසමපාදය නිරෝධයෙන් ඇති සත්වයෙක් නෑ කියන්න පුළුවන්. එනම් මෙතන්දී දැන් මේකට හොඳ සූත්‍රයක් තිෙනවා සංවිත නිකාය තුනේ එදේශනාාවතියෙන්නේ සත් සූත්‍රය සත්වය ගැන කියලා තත්වයක් ලෝක ඉන්නවාවද නැද්ද කියෙලොන් වහන්සේ පෙන්න්න. නාසේ වදාල පාදාානි තියෙනවන රූපේට ඒ තාකල් සත්වය ඉන්න පුද්ගලයෙක්කින්න. පාදානේ නැත්තං සත්වයකුත්ෑ පුදගලිකුත් නෑ. එහම් මේ උපාදාානයත්ත එක්ක ඉතිනනි බැඳීමත් එක්කයි. පින්වත්න්නේ එතකොට අපිට බුදුරජාන් වහසිකි ධර්මය තුළ පහැදිලිව තේරුම් ගන්න පුළුවන් සත්වයෙක් පුද්ගලෙක කාන්තෙම නෑ කියල ඔන්හසි කවදක්වත් පෙන්වුව නෑ. ඉන්නවාකිවවෙත්න පාදාානි තියනකං සත්වය පුද්ගලෙගෙන කතා කරන්න පුළුවන් කිවවා. ඇයිඒ පාදාන පච්චයක් බවෝ අපකිවවා ඒ බැඳීම තියනතා කල් බවය භවයකිවේ විපාක දින්න රම සකස් වෙන. ඉති රූපයට පාදාානයක් කියෙන බැඳීමත් තියනකං, වේදන සංඥා සංකාර විඥාාවලට බැඳීමත් තියනකං උපාදාානස්කන්දොල්ට පාදාාන තියෙනකං පින්වත්න්නේ සත්වයෙක්කින්නවා. ඒ කර්ම සකස් වෙන නිසා. ඇයි කර්ම සකස්වුනාම ඒ බවය හටගත්තම බවපච්චා ජාති උපදිනවා ජාති කියලක උපදිනෝ. කර්ම සකස්වුනාන කර්ම විපාක විදිින්නව වෙන ඒ කම විපාක විදිින් උපදින්නව වෙනවා. අන්න එක ගැන දන්න කෙන එතකට පින්වත්න්නේ බුදුරජාණන් වහන්සේ ධර්මය තුළින් අවබෝ දෙකින්. එයා දන්න අම්මට කැහුවත් හෙම තොට විපාකතියෙන. භවය සකස් වෙන. කරම සකස් වනයි කරම විපාකම ඉඳන්න වෙන. ඒකට නිරේයන්න වෙන. එන් සත්වෙක් නෑ පුද්ගලයෙක් නෑ කිසිවක් නෑැකිවුවොත් හෙව. එයාට පින්වත්න කරම විපාකයක්ක් ගැන කිසි බයකුත් නෑ ඇයිතින් සත්වෙක් නෑ පුදගලයෙක් නෑ. ඉටවසේ මරණින්මතු ආයු ඉපදීමකුත් නැති ගාන නිකන්ත්. ඒයායි කරම විපාකයක් පිළිබඳ කිසි හැඟීමකුත් නෑ. අන්නේ නිසා තේතියාගන්න ඒය උච්චේ දෙට ගිය කියෙන පස් හටියට දකින කෙන ඒක භාවනාව කියල හිතුවට භාවනාවක් නෙමේ වරදව ගැනීම. බුදුරජාණන් වහන්සිේ දේශනාව පෙන් පිදදියට නිග සරපයාව නැට්ට ඇල්ලෝ ෝගේ. අල්ලතියන්නේෙ රපයමතම හැබයි අල්ල යෙන නැ්ටක් ඒවගේ දරමයම තමයි අල්ලන්තියෙ පට විවචන කතා කරන. ආපෝ තජෝවාය කල වචන කතා කරන. හැබැයි අල්ල තියෙ නැට්ට. ඉතින් දෂ්ටකරා වගේ පෙන්වා විනාශ වෙලායනවා. එයා හිතයි පස්්ටිකක් මැරුුණට පස පස් ගොඩකට මි එකතු වෙනවා. පාදාානගෙන විශ්වාස කරන කෙන උපාදාානය තියනකං කර්ම සකස්වෙනවා කියලා හිතන කෙන මරණින්මතු උපදිනවා කියන එක පිළිගන්න. එතකොට ඔබට මේ උපාදාානය ඇතිතා සත්්‍යය පුද්ගලය කිින්න්නවා කියන එකත් උපාන නැතිවවිට නෑ කියනෙක් තේරුම් ගන්න අපි සමල්ලට ඔබට කියන උපමාවක්තියනො මේ වෙලා උපමාව මතක් කරන්න. පමාවෙන් උට මේ දේශනාවේ හරය විසඳගන්න පුලුව. හිතන්න ලනු දෙකක් තියෙනවා. මේ ලනු දෙක පින්වත්න එක සමාන වේගින්කම පැත්තට කැරගෙන වනම් සමාන වකින් එකකම් පැත්තට කැරගෙන ලනු දෙක. අප මේ එකක පොමේියෝලට පාච්ික උපමාව. මකද මේ උපමාවේ ලොකු හරයක් තියෙනවා. මේ එකම පැත්තට සමාන වේගින් කැරෙන ලු කවරුුවරි කෙනෙක් ැවිල්ලා මැ්දෙෙන් අල්ලගන්න. මැද්දෙෙන් අල්ල ගන්න කම්පින්වත්නේ? එක වේගෙන් එකම පැත්තරන කැරකැන ලනු දෙක ඇම්ඹරෙන්නේ නෑ ඒ එකම වේගගේ අනි පැත්තර එකම පැත්තට තොට සමාන්තර දුරකින් තියන්නේ. මේ ලනු දෙක ඇම්බරෙන්නේ නැතිවුනාට අල්ලගත්තුොත් ඇැබරෙනවා. අල්ලගත්තු තැන ඇබැරෙනවා කියලා ගැන දැම්මකක්දවෙන්නේ ඇඹරුනාා කියෙ කඹයක්. එතකොට කඹයක් කියන එකක් දැන් අපිට කතා කරන්න වෙනවා අල්ලගත්තට පසෙක්. දේතොට මේ අල්ලගත්ත තැන පින්වත්න්නේ? ල්ලා ගනීම පිකිීම බැඳීම. එතට බැඳුනා බැඳුන තැන මෙතැන්දී කම්ඹයක්හෙයට ඇැඹරුුණා තැන් අපි මේ කාරණාවේදදි මතක් කරන ඔවට ගෙදර උයනකොට බෝංචි ව්ුවත් පරිප්පු හැදුවත් මාළු හැදුවත් ඊට පස්සේ පොල්සම්බලයක් හැදුවත් මේ ඔක්කොටම ලුණුදානෝ. තර ලුණු දැම්මට අර එදා අරහොද්දම නෙමේ මේ ඒක බෝංචි මේක මෑ කරල් මේක මාලු මේක පරිප්පු මේ පොල්සම්බලක මතක තියාගන්න. තමට මහෙම කිව්වේ මේ ඔපමාව අපි මෑතගත්ත සිටනේ තසපයේදී එක්තරා මාතුෘකාාවකදී ගැලපිලා කතා කලා. නමුත් මේ උපමාව මේවෙලා ඔබටක මේ දේශනය ඔබට තේරුම් ගන්න පහසු වෙන්න පාදාන තියනකන් සත්වේ පුද්ගලය පුදගලෙක් න්න්නවාකි වේකයි බදුරජාණන් වහන්සේ. එතකොට මේ සත්‍යේ පුද්ගලෙක්කට කතා කලා කියන්න තැනම ඔබට හිතෙන්නට ඕනේ. පැඳීම තියනකන් තමයි මේ කඹයක් තියන අල්ලගත්ත තාක්තමයි කම්බයක් තියන්නේ. ඒගේ උපාදානේ තියන තාක්කල් සත්වය පුද්ගලෙකින්න. අතෑරපපු ගම අර ඇම්බරිච් චැම්බරිල්ල ලෙහින. ඊට පසේ තෞදුරටත් තියනෙම්ඹයක් නෙම ලනු දෙක. එනම් දැන් අතෑරයට පසේ ඇති කඹයක් නෑ. ඒවගේ උපානය ැති විච තැන පින් හන ඇති සත්වේ පුද්ගලෙක් නෑ. මේ කාරනාවව පි ඔබ නිව ගැ තේරුම් කරල දි හන් වහන්සේ සභාව කියකට මතක් කලා. රහන් වහන්සේ ස්වභාව තමයි පින්වත් මෙතනත් තියෙන්නේ. එකැනේ උපාන අතෑරයට පස්සේ. ැද මතරේ යන සත්වේ පුද්ගල එක් නෑ. ටම මෙතැන්දී අදකතා කරේ උචේද රෘෂ්ටයයි ශස්ත රෘෂ්ටායනතා කරනකොට, එතනද ඔබට කියනතින්නේ රහතන් වහන් සිතමයි ඒ නිවනට පත්වෙච්ච කෙනා තමයි. ඒ දෘෂ්ටි දෙකෙන් සදහටම මිදුනේ. එතන තමයි සම්මාධිට්ටිය. මකද සහරලාට පින්වාද අපිත් එක්ක දේශනයවලදී සාකච්ඡා කරන කරුණුල මිනිසුන්ගින් අහන නිසවහන දව ස්වාමන්හන් ද. වි්ඥානයයක් බවෙන් භවේට යන්න ඇත්තන් එතකොට කොහොම කරම සකස් වෙන්නේ. එතකොට මේ කරමය කියන එක තියෙනවනම් සත්‍යය පුද්ගලි කිඉන්නව නේද කියලාහනවා. ඇත්තරම් පින්වන්නේ බුදුරජාණන් වහන්සේ අනාත්මයි කියල ධර්මය කිවට උන්හන්සිට ආත්මයක් ගැන කතාහකරපු තැන් තියෙනවා නැම් බලන්න මෙහෙම අත්ත දීපා විහරත අත්තසරණ තමන්ට තමන්වම දූපතක් කරගන්න කිව්වා නො අනං්‍ය සරණත් අනුන්ව සරණරගන්න පිහිටකරගන්න යන්නන්නේ පාකුව මට තමන් පිහිට කරගන්න කිව. ඉටවස පව්කරණ කෙනාට කියනවා අත්තානං උපමංකත්වා. තමන්ට තමන් උපමා කරගන්න කිව් එකනේ තමන් තවෙනෙක්ගද හොරගම් කරන්න යනකොට තමන් උපමාකරගන්න කියලා කියැනෙ. යා කල්පනා කරනද මගේ දී හොරගන් කළොත් එෙහෙ. දන්න සමහරිට ඔබ වෙනත් පුරුෂයක් ඇටතන්න ඒ පුරුෂයාගේ බිරිඳ සමඟ? යම් වැරදිකාම සේවනයකට හිත නැබුරුව වෙන. එක්කෝ ඔබේ කාර්යාලයේ වැඩකරන වෙනත් සේවිකා බක්වෙන්න පුළුවන් ඇයගැන් ඔබට හිතක් ඇතිවෙන. එටස ඔබ ඇය තමන්ට සමීප කරගන්න උත්සාහ කරන. තමයියට ඇය විවාහක කාතාව. එතවට දැන් ඔබ පින්වාති මේ කාන්තාව සමඟ සතුටුවෙන්න්නට ඔබේ හිතයාපු සිතුවිල්ල ඔබට ඇතිවෙච්චගම ඔබට පුළුවන් අත්තානං උපමංකත්ව තමන් ඔපමාකරගෙන බලන්න පුළුව මගේ බිරිදටත් මේ වගේ වෙනත් පුරුෂයෙක් සමීපූර්ණොත් මංඒකට කැමතිද. මගේ බිරිදගෙන් සතුටක් වෙනත් පුරුෂයෙක් ලබනකොට මට ඒකට හිතට දැනෙන පීඩනය යම් සේද. මේ කාන්තාවගේ ස්වාමි පුරුෂියයටත් දැනෙ ඒ පීඩනීම තමා කියල හිතුව ගමම් පින්ුවත්න්නේ. අර තමන්ගේ වරද කරන්න තමන්ගේ හිත පෙළබෙන්නේන ඒකයි අත්තාානං උපමංකත්වා කියලා කිවයි. තට දැ මේ වගේ බොෝතැංවලො පින්වත්න්නේ? ආත්මයක් ගෙන කතා කරන තමාගෙන කතා කරලා තියනෙන. තවට එහෙම තමාගෙන කතාරන බුදුරජාන්සිරහම් පැහැදිලි වයිති අත්තිය නොයිවගේ සත්වයන් සංසාර දිගින්දිට ඉපදීපතිය නොය කියලා කියන තර න්හසට සත්්‍යයන් කියල කියන අයිති අත් යනවා මොක න්හසේ සත්්‍යයේ පුද්ගලෙක් නෑ කියල කිසිවක් නෑ කියලා අනාත්මයි කියන ආත්මයකින් තොරයි කියන චනය තුළ න්හසේ හරි අ අපූර කරුණක් පෙනවා බලන්න ඒකෙදී උබ හිතල බැම් මේ සූයයි කියල කතා කරන වචනයක් ධර්මය තුළ. තෙර සෝන්්‍යයයි කියන කොට ආත්මයක් නෑ කියනකොට කිසිවක් නෑ කියලා තන්න පුළුවන් කෙනෙක් කිසිවක් නෑ ආත්මයක් නෑ සූන්‍යයි කෙනෙ හිස්ම හිස් ති දෙයක් නෑ කියලා මේ සූනයයි කියෙ හිම ඇති දෙයක් නෑ කෙනෙක් නෙමේ කිේවා. බුදුරජාණන් වහන්සේඒ එක දේශනාවකති සූන්‍යය කියෙක වචන තේරුම පෙන්ද නවා නාත්මයි කියෙනෙක තමයි සූන්‍යයයි කියන්නේ ඒකයන්නේ හසුරු වන්න කෙනෙක් නෑ අයිතික කාරිෙක් නෑ කියෙනෙක් අන බොහොන්ට මතකතියාගන අනාත්ම එවගේම සූණය කෙන වචන තේරම අයිතිකායෙක්නෙ. අපි ගමු හෙවනැල්ල ද හෙවනල්ලක් නෑ කියන්න බෑනේ ෙවනල්ල සූ්‍යය. සූණිකයන් කිසි දෙක් නෑ කියෙනක හෙවනැල්ලකොම ද සූනයක කියෙන් හවනැල්ලා තියෙනවානේ. එන එතන්දි හෙවනල්ල සූන්‍යයකිව යි හිවනල අයිතිකායෙක්නේ. ඇයි අයිතිකාරෙක්නයකිවේ හෙනැල්ල හසුරුවන්න බෑ. අපේතම හේතු තුන ඉන්නවාන. දැන් ආලෝක්‍යයි කනුව කියන වස්තුවයි පොළොව කියන පිහිටන තැනයි. ඔය තුන් දෙනාගම කැමැත්තිං තුද කල්පා කරනම අපි පොහර පොටක් පැත්තකට කිිහිල් ෙමද මෙයාට මත ඉන්න දේල. දැන් ආලෝකයි වස්තුවයි පොළොවයි කල්පනා කරලා එගොල්ලො හෙවනල්ල තියන්න හදන එගොල ජුට්ක් බැහැට කියල. ආලෝකකම ආලෝකය කියනවා හෙවනැල්ල ඔයා මගේ උදව්වෙන්නේ හටකගත්තේ මං පොඩ්ඩම් මෙතනින් එහාට යනවා මං පොඩ්ඩක් මෙතැනින් අයින් වෙනවා ඔයා හැබැයි ඉන්නවා යන්න එපා. ආලෝකයට පුළුවන් දහම හෙවනැල්ල හසුරුවන්න බෑපෙන්වා. කන කනුව කියන? ම පොඩ ැන යිවෙන ලෝ කින්න න හොලොත් න ොඩ්ඩක් කියන්න හවනැල්ල කිය හවනැල්ලට කියන. නමුත් එහෙම කියලා පුළුවන්දනුවට ඕනොයි දිට හවනල්ල හසරුවන්. ඔට ම මේ කිව්වේ ඔබ ලම පිස්සුවද මේ කියන්නේ කියල සමහරට හිතන පුුවන් කනුවට කොහොද හෙමතා කරන්න පුලුවන්ද කියලා. නෑ පෙන්වාද මෙතනති මේ කියන්නේ. ඒ කනුවට ඒ ආලෝකටත් ඕන ඕන දේකරන්න බෑ කියන එකයි. සමහරට මෙහම එම දැන්. ආලෝකයි පොලොවයි. හුවයි මේතුන් දෙනා කතාාවෙනවා අපිතුන් දෙෙන එකට මු හැබැයි හෙවනැල්ලට එන්න දෙන්න බේ හෙවනැල්ලත් එකද මේේතු දෙෙන තරහ වෙලා. ඔබ හිතන්න මේතුන් දෙෙන කොච්චරකමැති වුනත් මේතුන් දෙනට එපා කියල හිතුනත් හෙවනැල්ල හටගන්න නැද්ද යනැල් හට ගන්නවා ඒනම් මේතුන් දෙනාට කිසි මයිතියක් නෑ හෙවනැල්ල සම්බන්ධ. ඒතුන් දෙනා කැමති වුනත් නැදත් හෙවනල් හට ගන්න අන්න එක තමයි කියන්නේ හේතු ඇතිවිට ඇත හේතුන්ට ඕනු විදිහටවත් හැසිරෙන නෑ කියනකැයක තේරුණ. හවනල් හසරුවන්ට බෑ පිවාත් කිසිම විදිහකින්. හෙවනල්ල හසුරුවන්න නම් හේතු හදන්න මඕනේ ඕකන තරම දැංකවරුවරි කියයි ආ මට පුළුවන් හෙවනල්ල ඕනදිට හසරුවන්න. යා ඕ එයායට පුළුවන් කියලයා මොකද කරන්න. එයා එතන හෙවනල්ල හසුරුවන්න කියලා හෙවනැල්ල පිහිටවන්නනම් යාලෝකයි කනුවයි පොළොවයි තියන්න. ඒ පිහිටාසිටන තැනයි වස්තුයි ආලෝකය හැදවට පස්ේ හෙවනල් පිහිටනවා. ඒ සුරෝනවා කියල කරන්න තිය නිත්මගද හේතු හදලම පලේ හදනකයි. ඒක නැතිකරනවා කිය හසුරුවන්න්නත් කරන්න තියන්නේ හේතු නැතිකරලම පලේ නැතිකරන එකයි. ඒහනම් පින්වාද මෙතන හේතෝ නැතිවිට ඇත හේතු නැතිට නැත්ත. අයිතිකාරයක් න ඕනඕනො දිහට කඒක්නට හසුරුවන්න්න බෑ ඒේතු තිේද්දිත් අපි පලේ නැතිකරනවා කියලා නැති කරන්න බෑ. හේතු නැතිවෙලාට. නෑ හේතුන්ගින් වැඩක්නෑ අපි කොහොමරි පලේ මේ වෙලා ඇතිකොරනවා කියලා ඇතිකරවන්නත් පෑ. අන්නේ විදිට අයිතිකාරයෙක් නෑ හෙවනැල්ල හසුරුවන්න අන්නේඒයි පින්වාත්න ශූන්‍යයයි කියන්නේ. ඒ අයිතිකරුවෙක් නැත කියන දහසි සූන්‍යයයිකවා මිසක් එවනැල්ලක් නෑ කියල සූන්‍යයකිව නෙම. ඔට එතකට තේරෙන් ඕනි පින්වාත්න්නේ. සත්වයෙක් පුද්ගලයෙක් නෑ කියලා කියන්නේ නැත්ති ඇයි. එනම් මේ ධර්මයතුළ බුදුරජාණන් වහන්සේ. සංසාරරි ගැන කියල සත්වේ පුද්ගලය කැටිට ඔබ සසරරි යනවා කියන්න පුළුවන් මේකට බයවෙන්න කියන්න පුළුවන් ලැජ්ජ බය ඇතිකරගෙන පැහැදිලිවෝම ඔබ මේ කුසලේ තුළ හික්වෙන්න කියන්න පුළුවන්. මේ පෙේ දැක්තරා මහත් මේ කැවෙලා මගෙන් හන ස්වාමින් වහන්ස මොකක් හරි පවක් කරන්න ගහ දෙමට බයක් කෙනවා. සතරේ සතරපාය උපදී ඔයදිට බයක් කෙන. ස්වාමිනාස මේ බයන්නෙත්මට සත්වය කැටට සලක නොකොටනි තෝට ඒක මෝහේනේ දෙ කියල් හනු. අත්තේ පුද්ගලෙක් ගැෙන හිතලනේ මම මතරපා යන මත්වවෙන්නේ මම මේ බයක් ඇතිකරගන්න ඒ මත්වන්නේ කෙනෙක් ඇැටියට සලකක්ගන්න නේද කියලාහන. බුදුරජාණන් වහන්සේ පින්වත්න්නේ හිරි යොත්තප්ප කියල දෙකක් ගෙනෙකෝ ලැජ්ජාව බය ඇති කරගන්න කියලා එන උන්හ සිටම ලැජාව ඇතිකරගන්න කිය නයිතියත්තිනවා. ඒඒ පාදානයේ මිදනකං රහත් වෙනකම් එයාට මමත්වෙන් ඉන්න වෙනවා. ඒග මේක නිකම් මේ වගේ කතාවක්. ඔබට එක කියන්න තේරුම් ගන්න කවරුහර කෙනෙක් වතුරක ගිලලා මැරැන් යන නම්. ත් එයාට මේවෙලාවේ තියෙන ලොකුම හතුරතමයි ජලය මොක දෙයා දැන් ගිලෙන්න්නේ යන්නේ ජලය නිසා. මෙතැන ජලය නොතිබනානම් මේ ගන්ගේ එයා ගිලෙන්න්නේ නෑ එනම් ජලය තමයි මේ හතුර ජලයේ නිසාතමේ දැයා මැරෙන්න්නේයන්නේ හැබැයි මෙයා ජලය හතුරක් කියලා දැ මෙයාට මිදෙන්න්න ඕනනි කියලා බේරෙන් ඕනනි කියලා ගොඩ බිටයන්න ඕන කියලා මෙයාකිවොත් එහෙම ජලයත්ත එක මගේ දැන් ගණුදෙනුවක් නෑ ජලයතමයි මාව මරණයට පත් කරන්නගේ හේතුව එනිසාම ජලය අතෑරල ගොඩ බිමටයන. යට පුළුවන්ද ජලේ දල ජලය අතාාරන්න. පෑ එයා ඉන්න ජලේ දැම් මෙයාට ගොඩබිමට යන්න පීනන්න වෙන්නේ අත්තෙෙන් වාරුකගහ පාදෝලින් වාරුකහ මයා පීනන්න පින්වා ජලය තුළමයි. ජලයෙන්මයි උදව්වගත්ති. ඒන හතුරත් ජලේව ඇත්තයි මිදන්න අල්ලගන්න වනේ ජලයමතමයි. ජලේම්ම දියපුුංගහල ඒයාපෙන්වාතින් ගඩබිමට ගියාාවගේ. අපිට සත්වේත් පුද්ගලෙක් හැටියටම තමයි දැන් මෙතනින් ගැලවෙන්නත් වෙන්නේ. එකයි මං අරකිේ ලනු දෙක අල්ලගත්තට පසේ මැද්දෙන් දැන්යාට සිද්ධ වෙන්න මුකක්ද කවරුුවරි කෙනෙක් ඇෙවෙලකව ත්හෙම මෙතන මේ ලනු දෙක අතාරන්න කියලා එක වැරදි. දැන් මේ ඇඹරිලා ති කඹයක්නෙ දැන් කියයනවනි කභේ අතාරන්න කියලා. අනෙ කබේ අආතාාරරින්න කියනෝවගේ තමයි බදුරජාන් වහන්ේ අප සත්්්‍යයෙක් කැට ලැජ්ජබයි ති කර ගන්න කියලපවා කිවේ. කම්බේ ඇයි දැන් කතා කරන්නේ. තන්නක ගේයක් හැදවුවට පස පින් වන්නේ ගෙදර තියන්නේ ගල්වැි සිමෙන්න්ති වෙන්න පුුවන්. හැබැයි ගල්වැලි සිමෙන්න්ති තිබ්බට අපි කියන්නේ ගේ කඩනවා කිය මිසා ගල්වැලි සිමේන්ති කටඩනවා කියල නෙමි. වහල තියෙන්නේ පරාල යටලී මුදුන්ලි උළු ටිකවෙන්න පුළුවන්. හැබැ අපි වහල ගලෝ නො කියනෝ මිසා පරාලඋළු ගලෝනො කියන්න නෑ. අන්නේ වගේ සත්වේ පුද්ගලේ බවට පත්තුනි උපානය නිසානම්. ැම ින්න වෙන්නේ ත්වේ දගලෙක් විදිහටයි කියල කියන්නේ එකයි. එතවට බලන්න මේ මැද් හසුකරගන්නේ නැතුව. අන්තෙකට ගියොතිං ඒ අයි හිර වෙනෝපින් වේ ඉ පොච්චර බනැහුවත් මාර්ගපල් ලබන්න බෑ. එනිසා මේ ධර්මමාර්ග යනුකොට මගෑරෙන හිරවෙන තැන් අපි මේ විදිට නැත්තෙ ෆම්නාලිකා වෙද්දි සිත්න අස පෝසේ සාකච්චා කරනෝ පො ඇත්තන්ට බුදුරජාණන් වහන්සකි ධර්මය ගැන. සියුම් අවබෝධ ඇතිකර ගතයුතු තැන් මේ විදිහට සියුම විමසන්නටත්. ශක්තිය දහහිරේ සැලසේවා ඔයඇත්තු ඉන්න තැන නිකම් මේ කන්දර පමණක් කියා දෙෙමින් හොරතල් කරමින් පමණක්ින් ැතුව. ඔබ ටික්කටික ස්තරහට ඔබේ අවබෝධි පුළුල් කරගන්න ඕන. ඔබට නෙත් නාලිකාවෙන් ඒ උදව් හැමදාම ලැබෙනවා. පින්වත්න්නේ සියලු දෙනාටම සැන සුරාදාා සිත්නය තස පෝස්සෙත්, ඉරිදා සිත්නෙ අස පෝස්ෙත් අනකුත් සියලු ධර්ම දේශනාවස්සෙත් මන්ගේ ජීවිත අවබෝධය පුළුල් කරගන්නට නෙත් ශ්‍රවණය කරමින්. ම දාම් ඔබේ සිත් සනසාගන්නට භාග්‍ය ලබේ වා කියල ආශිරුවාද කරනවා. මේ දේශනාවෙන් අනතුරුව ඊළඟ හෝරාව අටේ සිට නවේ දක්වා ඔබට සිටිනෙ අස පු සාකච්ඡාව සමඟ සම්බන්ධවෙන්න පුළුවන්, එය ප්‍රෝෘති විරාමයෙන් අනතුරුව එතෙක් ඔබ රැඳී සිටෙන්න මේ සාකච්ඡාව සමග සම්බන්ධවන්නට, ඔබ සියලො දෙනාටම ධර්මාාවවබෝධියය ඉක්මංවීවා සාධූ සාධූ සාධ. කා සට්ටවාචබුම් මට්ට දේවානාගා මහිද්දිිකා පොඥන්තං අනුමූ දිත්වා චිරං රක්කන්තු සාසනං චිරංරක්කන්තු දේශනං චිරංරක්කන්තු තුවං සද්ධාතිී සාධූ සාධූ සාධ අන්ත දෙකප පිළිබඳව වික්‍රහ කල ධර්ම දේශනාව නිමාවට පත්වනේ අපි ධර්ම සාකච්ඡාව තුළ හෙට සන්දිහාාවේ නෙත්සිදු කරන්නාබූ වැැසිසල් පූජාපෙන්කම පිළබඳව සහිට සමගමී වන්නාබූ කාරණා පිළිබඳව සාකච්චා කරන්නට බලාපොරොත්තුව වෙන, අදසේ ධර්මාන ශාසනාව. සිදුකර පූජනය පල්පො ගෝතුම් ස්වාමීන් වහන්සට නිෙදුක් නේරෝගේ චිරජීවනය උතුම්බූ ධර්මාවබෝධය ප්‍රර්ථනා කරන උන්හන්සේ. යම් අසනීපතත්වයකි නියම් පිඩාවකින් පසුවනම්. ඇකි ඉක්මනින් ඒ ත්වයෙන් මිදී යහපත් සෞඛ තත්තරපත්වීමට අපි හමුදුරණන් වහන්සේට අදදවසේ මේ කළ උදාර්දේශනී කුසල සම්පත්තිය දිහතුවේවා කල ප්‍රර්ථනා කරනවා ඔබෙහිතෙත් පවතින වැනි චේතනාව ඒය තහවුරු වී හෙට සන්ඳහාවේ නෙත් සමඟ මේ වස් ආරාධනා කිරීම පින්කම වස් සමාධැන්වීම වස් අධිස්ටාන කිරීම අවස්ථාවටන් වහන්ේට. ඒහ පත්ල සින් වැඩ ඉන්නට ඒියල ක්්‍ය දයයේ සල සම දුෂට දේදේවන් ආශිර්වාද ලබේවා කියල ප්‍රාර්ථන කරම අපි කැට විරාමයක් ලබාගෙන සෙනුරාදා සිත්න අසපුේ ධර්මසාකච්චාවට යොම නොට වෙන නෙත් සමග සෙන සුාදා සිත්න අසපුුව සමඟ අපි විරමිකට යම න අපේ නව සබන්ධ වෙනවා සන සුරාදා සිත්නෙත් අසපුුව සමග අද ඇසලපුර පසලොස්ක පොහය දවස. හෙට දවස ලංකාවේ විේර විරස්ානවල වැැහිද. වාමීන් වහන්සේලාට සවිශේෂ ීද්ධනය අබට පත් වෙන්නේ. අතදවස වස්සාරාධනා පිළිගත්තු බොහෝතැන්වල ස්වාමීන් වහන්සේලා. එ දවසේ දීත් සමාධැන් වීම සිදු වෙනවා. අපි නෙත්‍රේඩියෝ හතරවන වරට සිදු කරනටිනමහා පින්කමින් මූලාරම්බිය සටහන් කරමින් ුදුජාණන් වහන්සගේ ත්‍රවිධරත්නේම සම්පූර්ණ වුණු ඇසලපුර පසුල සුක පුොහොය කේන්ද්‍රකරගින් මෙලසින් පෝය දවසේ අපි සාකච්ඡා කළට හැට සන්දිහා විහාස හතරට. පිියන්ඳල තුන්බෝවිල ශාන්තිනිකේතනයේ පූජනයවල්පොළගෞතම ස්වාමින්හන්සේ වැඩඉන්න භූමේ සිට වැසිසලු පූජ කරල වසාරාධනා කිරමීම කටයුත්ත සිදු කරන්නට අපි මේ වන විට සූදානම්වෙමින් සිට නනිසා වැඩසටහනි සාකච්්‍රාව ආරම්භියදීම බොහොම ගෞරවයින් ඔබට ආරාධනා කරනවායට සන්දිහාාව අවස හතර පමණවන විට පිළියන්දල තුන්බෝවිල ශාන්තනිකේතනයට වැසිසලුවක් පූජා කිරීමට ගෞරවහිතීන් සිුදු පිළි ඇඳගෙන ොහොම ශ්‍රද්ධාවෙන් මේ පුහමියයට එක රාශී වෙන්නට කියලා. දනුසාකච්චාව වෙනුවෙන් ඇවතවාරයා පූජනයවල් පොළගෝතම ස්වාමිහසේ පිළිගනු ලබන අස්සරයි ස්වාමිහස ස්වාමිනාහස දැන් හැට සන්දිහාවේ මේ සිදු වන්න වස්සාරාධනා පින්කම වෙනුවෙන් වැසි සලු පූජා කිරීම පින්කම වෙනුවෙන් අපි හතරවනවරටයි මේ පින්කම සිදු කරන්නේ. මාධ්‍යයතනයක් විදිහට තාමත් අපි වසර හතරත් ස්සේ මේ කටයුතු කරවාට. තාමත් එකම මාධ්‍යආයතනය. ගන දුලි ධ්‍යාතර මේ රෙඩියෝ නාලිකාතර මේ වැනි උතුම් පින්කමක්සිදු කරන. ඉතිං අපේ මේ පින්කම වටා ඒ එකරාංශී වෙන්නට, අපේක්ෂාවෙන් ලංකාේ සතර දිබ්ාගේම ජනතාවේ කරශී වනවා විශෂන් වහන්සේ කෙරේහිතින ප්‍රමාණ ගෞරවේ සෙන සුලාාද සිත්නෙත් අසුපු ්‍රවණය කරන පිරිසඳ මේ ධර්මදේශනාතුින් ඔහන්ස ලබදන දහම් දැනුම යනුශාසන ඇසරේ ගොඩිනග ගන්නා වූ. මානසික ක්තිය මේ හැමදිනට මහා පිරිිසරණක් වටිනාකම ජීවිතෙට එකතු කරලා තිබෙනවා. එනිසාමයි එෞරවය පෙරදරිකරගෙන හට සම්ද්‍යාවේ මේ පින්කවට සා සම්න්ධ වන්නට සෝදාන වෙන්නේ. අපි හමුඳරන පිසිහිපත් කරම සමස්තයක් වශයෙන් දැන් අදදවසයේදී වස් ආරාධනා කිරීම කටයුතු අවේර වි්‍යරස්ථනල ඇතැම් විේර්‍යස්ථනල සිදු වුණ හෙට උදයසනතය කටයුතු සිදුවේවි. අපි එඒනිසා සමස්ත්‍රයක් විදිහයට මේ අපේ හන ස්්‍රාවකයන්ට. වස් ආරාධනාවක් සිදු කරන්නේ ඇයි. වස් ආරාධනාවට වැසිසල්ලුවක් පූචකරන්නේය ය කියන කාරණය සාකච්ඡාවේ ආරම්බේ දීම පැහැදිරි කරලා තුන්නන්නොත්. මහිතන්නේ හෙට සන්ධ්‍යාවේ වැසිකඩුවක් කරගෙන නැත්තන්ට හිතට තවත් සහනයක් සහ විශේෂය මේ ආත්ම ශක්තියයක් ලැබි අපි මේවාගේ හිකටයි මේ වගේ වටිනාගමකටයි මේගේ වටින අපින් කකමකට දායක වෙන්නේ කෙ නිසා සාකච්ඡාව ආරම්භයටට කාරණ පහදල දෙන්න වහසර බොම ගෞරුවවෙන් ආරාධනා කරනවා. ඔවරුන් අප. ත්ම ෞරවෙන් අදාපිව ශ්‍රෝණය කරන මහා සංගරත්නයට නමස්කාර කරනවා පළමුුවෙන්ම එවගේ හැමදාමත් අපිත් එක්ක සිත්නෙ අසපෝට ආදරින් ස්්‍රාාවකත්වයෙන් සහභාගෙන සියලු පින්නතුන්ටත් මෙත් සිතෙන් සෙත්පතනවා ආශිරවාද කරනවා. විස මද අපි බුදුරජාණන් වහන්සේ පළවනිම මංගල දේශනය සිද්ධ කරපු සුවිශේෂම පුන්් පොහො දවස ඇසල පොහොය එවගේම වරුණ අපිට තෙරුවන් සම්පූර්ණ වෙච්ච දවසත් අද වගේ දස මොකද බුද්ධරත්නය පහළ වෙනවා වෙසක් පුන් පොහොයි නමුත් ධර්මරත්නය පහල වන්නේ අද වගේ දවසක එවගේම සංගරත්නය පහළ වෙන්නේ කොන්්ඩ්‍ය මහා ස්වාමීන් වහන්සේ නිසා උන්හන්සේ සෝතාපන්න පලයට පත්වෙනවත් එක්කම අදවගේ දවසකති? එතනදී තමයි වරුණ අස්්ටාරි පුද්ගල මහා සංගරත්නය එකන්නේ යදිදන් චත්තාරි පුරෂයගානි පට්කපුරිස පුද්ගලා කියන ඒ ශ්‍රාවකත්ය අදවගේ දවසක තමයි ආරම්භවෙන්නේ ඉති ඔය ධර්මරත්නය සංගරත්නය සම්පූර්ණවීම පහලවීම අද අපට ෙරුවන්ගේ සම්පර්ණයීමක් හට තේරෙනනවා. අපිහන්ර මට ංහප ප්‍රශ්නයට පිළිතුර ඔහන්සේ ලබා දේවිට පරාතුව බහන්ේ ේසහි පත් කරපනනි සාධදනගනටකම පිරි ධර්මය සඳහන් වෙනවා එදා ඔොන්නංච ස්වාමීන් වහන්සේ ඒහි බික්කු භහාවෙන් පැවිදි උපසම්පදාව ලබා ගත්තාය කියලක මේ අද වගේ දවසක ඒ කාරණාව පිළිබඳ පොඩි පැදිලි කිරීමක් කරකම වරුණ මේ ශාසනයේ මහන වෙන පැවිදි භාවේ ලබා දෙන ක්‍රම කිහිපයක් අතර එකක් තමයි ඒ භික්ෂු භාව පැවිද්ධ කියෙනක ඒ බුදු කෙනෙක් වැඩේන්න කාලෙක පමනයි බුදුවරයන් වහන්සේ නම අභිය සිද්ධ වෙන දෙයක් ඔබ මේ කාරණවෙදි අහන ඔය පැවිද්දිී ස්වභාවය හරිම සරලයිවරුණ. එන්න මහන කියලා භික්‍ෂුවකට හ ්‍ර ඒ පොඩි වචනෙත් එක්කමවරුණ. ඒ ගිහිවහිටපු ශ්‍රාවකයා පැවිද්දිෙක් බෝට පත්ව වෙනවා. නමුත් මෙතැනද ඔය පස් වග මහාස්වාමන්හසල සම්බන්ධව ටිකක් සාකච්ඡා කරන්න විමසන්නදය ඇතිය නොකද උන්වහන්සේලා තාපසිියවවිදියට ඉඳල මෙතේන්දදි පැවිදදිෙක්ුණු අනමේවරුණ ඒ උන්හසලා ස්ොභාවයෙන්ම? ෝසතාාණන් වහන්ස වු ලක් කරල ම ශවාසනටාවේ එනිසා උන්හන්සේලා ඒ වෙනකොට ශ්‍රමණයන් වහන්සේලා විදියට තමයි හිටි එතකටසිවරු මේ බුදුසස්සුන තුොල පැවිදිභාව ලැබීම විනා ඇවිද්දෙක් වසෙන් මට පෙරත් හිටියා කෙනෙක අමතක්ර හොදනේ කොඩ්්‍ය මහසාවාමන් වහසේ ඇමතරක්න මේ පස් වගේ මහස්වාමන් වහන්සේල අරණ ොතන ක සමහර තැන්වල කියවෙනවා බුදුරජාණන් වහන්සගේ ආමාන්තරනය අත් එෙක්ක සිවුරු. පහලවෙලා හිස මුඩුවෙලා මේ වකි තත්ත්වය පත්වන පත්වනවායි කියෙලක ඕු නමුත් කෝඩන්් මහහාසවන් වහන්සේ ඇතුළු ඒ පස්සග මහස වන්සල ඒ වෙනකොටත් වරන ගිහි සලුවල ඉන්නම හිත ම. තැන සිද්ධ වෙන්නේ. ඔබ දන්නවා අසිත මහා තවසා බොහොම වයෝුරුද කෙනෙක්. ඒට කැන සිද්ධහරතයන් වහන්සේ චූටි කාලෙති. උන්වහන්සේ සබුද්ධත්තර පත්වෙන ස්තිර වශයෙන්ම. අවබෝධය ලබාගන්න මහා උත්තමයන් වහන්සේ තුන් ලෝකෙම ශ්‍රේෂ්ඨ චරිත වෙනවා කියලා ැනගත්ත මසිත තවසා. ලකුණු හඳනාගෙන ඕ එතුමා යන නංගි ගිගෙදට ගිහිල්ල මේ නංගීගේ පුතාට කියනවා මට නැති අවස්ථාව නුඹට තියෙනවා එනිසා මට පැවදිවෙන්න විදිහක් නැති නිසා මංවෙනුවෙන් මගහිත සතුට වෙන්න ඔබ පැවැදිවෙන්න කියනවා. අපේ බුදුරජාණ වහන්ස වෙනුවේ තතා හසේ ලඟ තකට ඔබේ ජීවිත සම්පූර්ණන් වහස වෙනුවේම කැප කරන්න කියනවා ඒ නාලක කියන තරුණයට පරුණරන්්ඩලා හිනාවෙලා දෙකම තිබුණනවස්ථාවේ ඒ සිද්ධීම් පස්සෙේ ඒ සිද්ිය සිද්ධ වෙලා ඉට පසේ නංගි ගෙරට ඇල්ලතම ඕකෙන් තර අරුණු ඉතන්දි නාලක කියන මේ තරුණයා තමන්ගේ මාමන්්ඩි මේ හසිත අසේද අවසගේ අවචනයට කීකරුවෙනවා කැමතිවෙනවා එවාස්සේ බුදුරජාණන් වහස වෙනුවම් පැවැදිවෙනවා. එතකට නාලක කියන මේ තරුණයක් පැවිදි භාවේ ලබාගත් ඒම. ඊළඟට කොන්්ඩ්‍ය මහා ස්වාමීන් වහන්සේඇවිල්ලා ඔබ දන්නෝ ඔතන අර මගුල්ලකුණ ලදු කියන්න තැන හිටපු බොමුණන්ගේ තරුණම කෙනනෙ ලාබාලම කෙන ලාබාලම කෙන. එයටද මෙයා ඉස්තිරවම කිවනේ අනිවාර්ම බුදුවෙනවා කියලා හව. ඇැති රන අනි වසෝ ඇවිල්ල ඇ ගිලිදකින් තමයි මිහෙමොත් මෙහමයි ගෙදර හිටියොත් සතිරජව වෙනවා ගිහිගේ අතරයොත් සම්බුදතර පත්වනවා කියලා. නිකන් අර අඩමානට දෙකින් ඕනෙක් වන්න පුුවන් කියන තැන උත්තර දුන්නේ ඒගොල්ලොත් නොදැනෙේ. එයාලා දන්න අගොලො ස්තතිරෝක වෙනවා කියනක. හැබයි හිතවෞත්තු කරන්නද. ප්‍රජෙක්ගේ වැඩක් මේක නිසා ඉගොල්ලං ටිහකර පරිනැත හින්දවරන පජාන ඉවල්ලෝ ඕන ට ගැලපෙන විදිහට හිසනවෝට ගනකට ගැපෙන විදිරොත්තර දුන්න ම ොන ගැලා හොඩ්න්න වෙල කොල්ලා තරුණය දඩක්බරයි ආයි ඕනිකක් වෙච්චාවේ ඇත්ත මේකයි. ර ජවයත්තක් ඒනිසාවය තනයියගි ලඋසලන ස්තරව මෙහම වෙන කිව. හැබයි හරි ශක්ෂිය රර්ණ රෝම ධදතුව කේද්‍රරගෙනනතාවමකි ඒක්ක දන්නවනනිත්තයත් නොක දර බමුණු මේපුරුසලක්ෂණයක සොභාවේ නොදන්න බ බවුණුනමේ ඉගලු දන්නවා. ඉදර අරුණ මෙතනද තරුණයායට තිබන අදෙන් අදට වනත් එහෙමයි සමහරලාට වරුණ මේ වගේ කාරණාවක පරිනැත කෙනෙක්. ඒද ලන්නන්නවා මමුක දහරකට. එයා රටේ වගේ කිවිතු කෙනෙක්ගේ ලක්ෂණයක් ගැ කියනකොට තමන්ගේ පරිණත බෝත් එක්ක ටික කල්පනාවන් ගැලපෙන්න්න හටම මෙහට ඇතුොත්තරද මටතයන් නොවේ. හැබ සමහරන්න මං කියපු එක ටක්කටම මහරිගිය කියල පෙන්න්න ඕනි. වගේ මොකක්හරරි අරමුණක් ඇති වෙලාක හරි අරවගේර දඩබර ගති ගදිහරි කෙලින්ම ත එකම රින්නද දන්නද කතාවක්නේ කියලද. කොන්ඩන්නයට වනෙත්ඒක. හැබැයි? ද්දෝදන් ජතුමාට ක ච්චර බලපැමක්ුන්නේ එතුම වැැලුව දෙන්නේ ලා අයවුරුද්ධ සියලු දෙනාම දෙකින් ඕන හෙකර ඔට්ටු වී කියල කියඇ්දිී මේ පොඩියඒ එකකා කියනක උකට දලුවට ගන්න කියන්න තැන ඒතුම හිටි නමුත් වරුණ කාලයාගේ ඇවෑමෙන් ඔය වයෝරුද බමුණු ජීවිතය අත්හරිද්දි මේ තරුණව හිටපු කොන්්ඩ්‍ය බමුණසතුම එතුමා එකල වෙනකොට සිදධ ර්තයන් හන්සේ ිනිස් ක්‍රමණය කරපු බව දනගන්න කොට දැ දැනගත්තා කාලිහරිහිහනදේ සම්බුද්ධතියට පත්වෙනවා කෙන එක නමුත් දැන් අර වයෝර්ධව ඉඳල මැරිච්ච බමුණන්ගේ දරුවෝටික ඉන්න. ඒ දරුවෝන් එ සාකච්ඡා කරනකොට ඒ දරුවෝ සියල දෙනා කැමතිවරන්නේෑ මේ ගවනට එන්න. නමුත් එතනින් වාසනාවන්ට දරුවෝ හතර දෙනෙක් තමයි මේකතුනේ වපබදධය මහනවා සසජි එදර ඒ අඇත්තෙක දෙ මෙදන නායකය වගේන්න කොන්්ඩන්න. හැබයි කොන්්ඩන්්‍ය නායකය වගේම තවකතවත් තියෙන ොතන එයාන ඇගිල් එක්සුවේ එයාට එදා ඉඳලම් අද වෙනකං ඉස්තිරත් නිගමනයක් තියෙනවා ඒකාන්තේ මේ පුරුසලක්ෂනෝට අනුව සම්බුදු වෙන මයි කියක. දැග රත නති පොලි පශ්යක් නෙනන නද හමුදුරණය උන්හන්සේ මැුම් පිළිවෙ ට ආවට පස්සෙ කොඩන්්්‍ය ආපසස්තුමාට ඉතිෙන දැ. අර දුෂ්කරක්්‍රියාව අත්තැරලා තියෙන්නේ හරිමගට නෙමේ මේ යන්න කිය. එතකොට නියත වශයෙන්ම බුදු වෙනවාඒ කියන උපකල්පනය කරපු. කොන්්ඩංජ තාපසතුමා එහෙම තත්තකට පත්වෙෙන්නේ කොමද. එතෙන්න්දේ වරුණ ඉස්තර නිගමනයක් කොළුවේ තිබුණට මේ යන විදිහත් එක්ක මේ වෙලාවේ නම් වැරදුනා කෙනෙක විස්මිසා. මෙයා මේ ජීවිතය තුළ මේ කනු ලබනවා කියන්න තැන නෙමේ වෙනස් වුනේ. ගැන මෙහෙම ගියොත් නම්යා. මේ කරගන්න මේ විදිහට නමුත් පස්සේ වෙලාවගේ හරි තැනට ඒයි කියෙන තැන එදටැන තේරුණා මේ පලය ලබන්න අදාල හේතුව ම මේක නමුත් හේතුව වෙන වෙලාක සිද්ධවය කිය විශවාසය මංහිතන්න ඇතුම තුළු නැතිවුණා කියලා. එතර අරුණ එනිසා තමයි අපි විශවාස කරනවා දම චක්ක පවතන සූත්‍රය කරන වෙලාව අඩ හතර නම. චකිතයෙන් ඉන්න ඇති වෙන්නද නොවෙන්නද මොකක්ද මොකක්ද කියෙන දේශනයේ පටන්ගන්නෙම අදවන්න උදවසක ඒ දේශනාවේ ආරම්භ සිද්ධයන්නේම දවේ මේ භික්කවයන්ත පබ්බ ජිතයන නසේ විතබ්බා පැවිගේ අන්ත දෙකගෙන කියලා. ඒකෙම කොන්්ඩ්‍ය බමුණගේ අර තිබුණ සැකේ සම්පූර්ණ දුරුවනවා එනම් මෙතුම ගත්ත මග හරි මේ වැරදි අන්තයක් කල්ල අන්තමි මෙතුම සැකරේ. ඒ බච්චනෙත් එක්ක එමොහොතේ පටන් නිශ්චිත විශ්වාසකින් දේශ නැහවා. එනිසා සෝතා පන්න වෙනවා. අර පස් නමට අනිත් හතර නමට නිශ්ිත විශවාසය පොඩි තාව තියෙනවා. එ එකයිවරු නොතන තියෙන. එනිසා අපි මේ කාරණය මේ දමචක්පාර්තන සූත්‍රය අදවගේ දවස සිහිපත් කරනවා ගමන්. ने वाए। ने वाए। आ, ා ර වතු න දේකන් හන්ේ ොක විවාස ය න විස්වාස අ වාර දේන ම ෝ නක ප්‍ර හන්සේ හම ූරට ගලපල උත්තර ලබාදන්න ඉතර ලොකු සහනයක් දැනවා බුදුරජණ හන්සේ ලක් වද ේ මර විට න්හන්සට හැ ද ඒහි බික්ු භහවේ පැදිප සම්පදාව ලබාගත්තු කොන්ඩජ මරතන් ව හන්සේ . ශාසනයේ ශ්‍රාවකපක්ෂයෙන්වගේ බුදුපුතුන් වහන්සේ නක් වශයෙන් අද වගේ දවසක ිහිවදදි ත්‍රවිදරත්නය සම්පූර්ණ වෙද්දී. හරි වැදගත්කමක් ඇසලපෝයට ලැබිෙනෝ. ඒ ඇසලපෝයේ වටිනාකමත් එෙක් වස්සාරාධනා කිරීමේ පින්කම්පැත්තර පියෙන්න්න ඕන. ර ඒ වස්සාරාධනා කිරීමේ පින්කම ඇසලපෝයේ තුළදී සිදුවෙන මොහොතේ. ඇ ඊට සමගාමීව දැන් හෙට අප සිදු කරනාව මේ කටයුත් ත අපි නැවතත් මුූල් ප්‍රශ්නටාව අපේ පිංවතුන් සහභාගෙන පුොහම කැමැත්තිෙන්. ඇතරමැයි වැසිසලුවක් පූජ කරණෙන් වස්සා රාධනා කනපුට වැසල්ලුවක් පූජ කිමාණවාරය. ඇ වරුණ මේ පික්ෂුවකට කාලෙකට සීමවෙච්ච පරිස්කාරයක් යමයි වැසිසලුව මේ වස්සාාන කාලෙට විතරක් කැපොවෙච්ච සවෝරක් ඔබ දන්නව සාමාන්‍යෙන් වස්සාන කාලේ මේ වර්ෂාවත්තක්ක ස්වාමීන් වහන්සේලා. චාරිකාවය වඩින එක නවත්ත නෝ. එනිසාතමයි එක තැනක වැඩඉඳලා වස්වසන්න උන්න්නහන්සේලා ඒ කාලෙ තුළ අධ්‍යාත්මිකෝ දියුණුවක් ලබන්න වෙන්කරගන්නේ. දැම් මේ අවස්ථාව වනාහසලා චාරිකාවය නොවැඩියට බරුණ පිණඩ පාතෙම වඩින මන්න්නහන් යටපු ප්‍රශ්නයක් හෙමයි ඕ එතකට පින්්ඩ පපාති වඩන්න පුළුව මේ වැසිසලු පෝජාවට බලපානිත එහි සේදියයක් කැන න්න ඒස්වාමි හන්සේලා පින්්ඩ පාතයදී වඩිනකොට? උන්වහන්සේලට වර්ශාවෙන් වෙච්ච පීඩනේ විශාකාව දකිනෝ. ඒ. ඇය හරි සංගයා කර හැමතිස්සෙම කාරුණිකෝල් හිතපු සංගයාගේ හිතසුව ගැනම හැමතිස්සෙම කල්පනාකරපු ්‍රද්ධාවන්ත පාසිකව මයි සමහරලාට ඔරන සංඝ්‍යයාති මනහරි මේ සිද්ධ වනද මේක ගැපෙන් නෑවගේද දකිකොට විශාකල බුදුරජාණන් වහසිට කිය . ක් පන පෝස්ථා යන එකන්නේඒ බුදුරජාසට මතක් කලහ මිය ැදදිහත්වන සංගයාට අලුත් ශික්ෂාපත පනවන ස්වාමීණී මෙතන මෙහෙමයක් සිදන ම දැක්ක මගේ ඇස් දෙකට ඉනිසා මේකට ස්වාමීණී සංග්‍යාවෙනෙන් සුදුසු පිළියමකට ඔබහන්සේට සුදු කාලි කියලා දැනුන් දෙනවා ඒ තැන්වල බුදුරජාණන් වහසේ සංගයාට කියන්නේ දැන්. ැම නුස්්‍යයම හම විල්ල කියනෙවා පිළිගන්නන්නේ තතාගතන් වහන්සේ හැබැ ශාකාාව කියන්නේ විශ්වාස කළ යුතු විශ්වාස කළ හැකි වචන සහිත උපාසිකාවක්. එනිසා මෙතනදිත් වෙන්නවරුණ සංගයාගේ අ වර්ෂාවත්ෙක් ඇතිවෙච්ච පීඩනය ඇත්ත ඇය ඇවිල්ල බුදුරජාණසට මතක් කරන ස්වාමීණි මේ වෙනුවෙන් සංගයාට සුදුසු සංගයාගේ පහසුවට ඔබහන්සේ පියවරක් ගන්න කියනක. ස්වාමිස ශාකාාව සමහර්තැන්වල කියනවා විශාකාව එනවිට ස්වාමීන් වහන්සේ අශස්්නානය කරමින් සිටිනවා අවස්තර නොමැතිව. මේ දුතු විශාකාව පිබඳදුරජණන් වහන්සේගේ ඉල්ලිීමක් කරනය කියලා. ඔවරන ඉත්න ින්දාව හුරු තිබුණනේ ඒම වඩ පුළුවන් ඇැවිට අද ටත් තියන වරුන යි එක සාමාන්‍යයක් ඉන්දාව කොයි කාල. නැත්තන් නිගට වගේ පිරිසාක් අපේරට හිිය අනංහිෙමෝගොලොකු ගට ෝකිෙරසාකච්චා කන නමුත්තේ ඒව ඉන්දයාාවට අදටුනොත් ප්‍රශ්නයන්න්නමේ පජාවන් පොත්ත මහගේ කාලෙත් දැක්කා පර්තමාන අගමැතිතුමා පවා නිරුවත්ව වෙන්න තවසට වැදගෙනන්න එතකට ඒ ඒ ඒරට ච්චර ගැටලුවන්න්නම නමුත් විශාකාව අවබෝධයක් ඇති ශ්‍රාවිකාවක් ඉදිරට දන්නවා සංඝය එවැනි දෙයක් කළොත්තේම ඒක පැහැදිච්ඡායගේ පැහැදිීම නැතිවන්න පැහදිච්චා තවතාව පහදිින් හේතුවෙන? නිසා ඒතන් එතුමිය ඉල්ලි මක්කරනවා. මේ ජැවත්නූරට වඩින්න සියලු සංග්‍යයාට ඇය ජීවිතාන්තේ දක්වාම වැසිස පූජ කරන්න බාරගන්නවා. වැසිසලුවක ඇත්තවශයෙන්මවරුණ හරිනම් මේ දෙපට සිවරක තනිපොට සිවරක තියෙන ප්‍රමාණයට වඩ ප්‍රමාණයෙන් විශාලාහි කියන එක ගැන මතයක් තියෙනවා. මේවැෑ සමහරලාවට මිනුම් ගැන එදා කතා කරපු විදිදැංවය සමහරලාට සුගත්ව ත කියලා. කතාගවා මේම සම්බන්ධව මත කීපයක්ත්තියෙන ඉ මේ මත සම්බන්ධවිමසම සෝය අස්සේ පැටලි පැහියන මන එහෙම හරි මං අක මැතිවර ඕම සමස ද අපි මේ වස්සාන කාලට විතරක් පූජා කරණ මේ වැසිසලුවක අවශ්‍යාව කොමද අප හමුදුරණ ශ්නාානය සඳහා භාවිත කිරීමද සාමාන්‍යෙන්වරන සංග්‍යයා තුන් සවරෙන් විතරක් වැඩඉන්න කොට ර අඳනසිවරයි තනිපොට සවරයි දෙපට සිවරයි තමයි පවිච්චි කරන තේමයි. අපිටත් සමහර අදදැකයම් තියෙනවා මෙහෙම. ස්වාමින් වහන්සේලා තුන් සවරෙන්ම ඒ සමහලාටඕන දුත්තාන්ගේයක්ක් විදියට හරි සම්මාධදන් වෙලා ඉන්න සංග්‍යයයි නෝ ඒම එවැනි වාමින්නහසල තුන්සිවර ඉත්වා යන්න එඇත්තං අන්දනසිවර මේ වේලෙන්න්න දැම් මම උන්න්නහන්සේලා ඒ වෙලාවට තනි පොට සිවර දෙකටනවල ඇඳ ගන්න අදන සවර න ේ. සමහරලාට අපි ඔය ඈත්තන වනය තියන අරන්න්‍ය සේනාසන වල අපිට පැම්පහසුවෙන්න තියෙනවා ගල් තලාවක්කුට ලිඳක්. අපි ත මතකයි අපි ඒවගේ අවස්ථාවකද ඒ ගල්තලාව ළඟද මුලීම තනිපොට සිවුර දෙකරනවල හැඳගෙන අඳන සිවර සෝදල දානවා පැ පහසුවන අතරය වේලෙන්. එතකොට ර ේල්ලනාට පස පිත්දැම් පැම් පහස ලයිබරයි සේ ඊට පස්ස ඒක ඇඳගෙන්න්න දෙපට සිවර පොරෝගන්නවා දැන් මේ වෙද්දි තෙමි තියෙනවා තනි පොට සිවර හලා ඒක වේලෙන්න්න දානවා. එතකොට ඒක වේල්න්නට ේලන කොට තකොට අපිට අර පහසුවෙන් තුන්සිවර ලඟ තියනවා. නමුත්ද මේ වස්සාන කාලය ඕවාගේ දේවල් කරන්න අවස්ථාවඩයි වේලන කාලේ ගැ බඩි ප්‍රශ්නය තියනවා වැැස්සත් එක්. ඉතින් ඒනිසා තමයි වරු අතතිරෙක ීරයක් ක වසි. කෙ තුන්සිවරම දුතංගෝසයෙන් රකින ස්වාමීන් වහන්සලට පවා කැප විදිහට මේ වැසිසලුව භාවිතා කරන්න අයිතිඇ යෙන්නේ. නමුත් අපි මේකෙදී තේරුම්ගතයුතුයි මේ කාලය සමහර වෙලාට තුන්සිවර සම්බන්ධව ගැටලුවක් ඇති කරගන්න එතුව සමහරලට ස්වයින්හන්සේලා අතරේ චීවරැකිට තව අන්දනයක් පාවිච්චි කරවා. ලාවට තනිපොට සිවර නවල අන්දිනවා කියන අවස්ථාවට යනවා අඩුයි. නමුත් නමු අපි ඕන තරං ආරන්න සෙනසනෝලද. එහෙම තනි පොට සිවරපවා අන්දනය වෙනුවට අන්දිනස්වන්හසලාව දැක තියනවා.ඇ. ඉතින් හරි පහසොයි උන්නහන්සේලට මේ වැසිසලුවක් ඒ වෙලාවට පාවිච්චි කරන්න ලැබෙනක අනිත්තක මේ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවක ශ්‍රාවකාවන්ට වරුණ. අවුරුද්දෙ ඕන කාලෙක දෙපට සිවර පූජ කරන්න, තනිපොට සිවර පූජ කරන්න අදන සිවර පූජ කරන්න බාග ගෙතියනවා ම ඇැ වැසිසලුවක් කියලා කියන මේ. දුස්රවස්ථාවක පවිච්ච කරන්න ල වෙනසිවරු එර අනිත්සිවරු හෙමනෑ ඒ දුස්කර කියන වෙනසක් නෑ සාමාන්‍ය මට්ට මේ පවිච්ි කනසවර හැබැයි මේ අපහසු අවස්ථාවක අධ්‍යවශ්‍ය අවස්ථාවක පූජ කරන එකම චීවරය කියලා කියන්න පුොන්ගගේ චීවරයා විසලුව කියලා කියන්නේ ඒ චීවරේ පූජ කරන්න එකම දවසක් තියෙන්නේ කැනෙේ ඒ වස් සමාධන් වෙන මුහොතේ ආරාධනා කරන දවස එතකට වර්තමානමං කියැන මේ. යන ක්‍රමවේදයක්ත් එක්ක මෙ මේ පින්නතුන්ට ලැබෙන අවස්ථාවයකයි. එනිසා ඒකින් දුර්ලබ මොහොතක්කටට සලකළ ප්‍රයෝජනය ගන්න මේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ලංකාවපුරා තමන්ට අවස්ථාව ලැබෙන ඕනෑම විහාරිකට ගිහිල්ල ඒ වස් සමාදංගන දවස වැසිසලු සහ ඒ අදදසි අහරු කරන්නට ඇති මේ කටයුතු. ඕ අදත් වස්සාරාධන බොහෝ විහාරස්ථාන කෙරුණවර්ගේ මෝරන කෙට දවසේ අපි දන්න. මොකද හෙට මයි සංගයා සමාදන් වෙන්නේ. එතකොට ඒ වස්සමාදන් වෙන මොහොත හෙට රාත්‍රයේ ඇතරම අපි මිස් සුද්දගේ වෙලාවෙෙන්වරුණ දොළහ කියලා ගත්තට සංගයාට පැවිද්දට අනුව බුදුරජාණන් වහන්සේ අනු දනවාදාල විදිට අනුව දවස බෙදෙන්නේ දවස අවසංවෙන්න එක දොල හැන්නේෙමේ අරුවවාණ ැගෙන මොත ඒමයි එනිසා අපි අරුණට පට දවසේ පසමාදන් වෙන කාලි තුළ අරුණ ගවෙන්න කලින් වස් සමාදන් වෙන්න ඕේ. එක කියන්නේ හෙටරාත්‍රිය අවසං වෙන්න පෙර. අනිවාරය වස් සමාදන් වෙන සංඝ්‍යට ආරාධනා කිරීම සෑම පන්සලකම සිද්ධ කරනවා. එම එනිසා මේ වැසි සලු පූජ කරන්න අද දවසේ භාග්‍ය ලබිච්චායත් අපිව ශ්‍රවණය කරනවා සහ හෙට දවසේ භාග්‍ය තියනයක්ත් අපිව ශ්‍රවණය කරනවා. ඒ කරපුවා අයට අනුමෝදන් වෙන්න කියලා කියනවා. මේ අවුරදධ තම මේ රැස්රගත්ත දුකරච්. අවස්ථාවක පූජ කරන දුර්ලභ සිවර වෙනුවෙන් අනුවෝදගන්න. එබද විශාකාව මැරෙන මුහොත එ පවවරුණ. මම එකැන ඇයට ඒ ඕන වෙන. සැවැත්නුවරට යම් භික්‍ෂුවක් වැටියනගේ සෑම භික්ෂුවකටම මම මේ වැසිසලු පූජ කරලා තියන කෙලාැයි සතුටුව වෙනවා. ඒමයට. සැවැත්නුවරට වැඩී යම් භික්ෂුවක්ගෙන බදුරජාණස වර්ණා කරන්න. අසවල් භික්‍ෂුව මේ මේ ගුණෙන් යුක්තයි මේ මේ විදිහට පල ලැබවා කියලා එතකොට ඇයට සතුරටක් ඇතිෙන සිතු වෙල්ලක් කියෙන. සේසේ එහනම් සෑත්මරුට වැඩිය කියෙන මං අනිවාර ගුණ හසට ප පූජ කරලා ලැ ඒ විදිහට තමම් පූජාකරපු සංඝයාකි ගුණසිහිවෙනකොට පවා ඒ ගැන හිතහිත සතුටු වෙලාතියනවා ඒමයි ඉතිං ඒ වගේ මහා උත්තම තමාාවෝ මඟපල ලබපු ගිහි ස්ශ්‍රාවක ශ්‍රාවිකාවන් පවා අර දැන් අදකාලය වචන කියන පැනල . යගහි කරනවා කියල පින්කංවල ක් කියන කැපි පේන කත කැපේ පේන නෙමේ. ඇය ඇතන්දිී ලොකු උත්සාහන්ත විදිහට මේ පින්කමට සභාගන වැසිසල පූජාවට ටට ටම බහසේ කාරණාව කියනකට සිහිපත්වෙන දෙන්න අපිමට පේරාතුව පූජනයේ බන්්ඩාරවෙලා අවිතාරන්දහාහන්දරන් වහන්සේගේ ස්ථානයේ විහාරස්ථානය කටින පින්කම් සිදු කලා. ඒවගේ ගලිගම ඥානදී පහමුන්තරණ වහන්සේගේ. කැටවල හේමාලකනා කාන්තරන්හන්ේගේ. එතකොට මේ පාේ දැ හට දවසේදී ඔබවහන්සේ ඇසුරේ. මේ වස්සාරධනා කිරමි කට සිුදුන්න දැක් මට ඔබහන්සැරවේ විශාකාාව ගැන සීපත් කරන කොට මටත් හිතන දැන් මේ පින්කමට අපේ හාමුදුරනේ ලංකාවේ හැම පැත්තකන්න. විවිධාය ඔොහොම සතුටෙන් තම යෙන්නේ. දැන් එතකොට ඔබවහන්සේලා ලංකාව ගම් නියංගම් කරා වැඩම කරමින් ධර්මය දේශනා කරන. තකට ඒ ඇතන්තත් හිතෙන්ට පුලුවන් මේ වැසිසල පූජ කරන්නට ආබු හොකද මේක හරේ විල අවස්ථාවක්නි එ අපි සාමන්‍ය ගම පන්සලේ ඇ විහාරස්ථ තමන්ගේ හරස්ාන ිල වස් ාධනකකිරීමකට සිදුකර පි ම ගෞරව ව න්ද වෙනවා. ඒවගේ මේමගේ අවස්ථාව ලංකා හැම පත්ෙෙන්ම ඇල් හම පුදගල ම න්දුව වෙල්ල බහන්සේල වෙසල පූජ කාට පත්සේ ොහන්සේලේ ගම් වලට ිහිල්ල ධර්මය දේශනා කන්නකට. ිත් මේ හමුදුුවට වැැසල්ුවක් ෙදා පූජ කරණන්නේ කිය ඔ හැගීම ඇතිකරගන්න පුළුව. නතැන එක පැත්තකින් මේ ගොඩනගෙන ශවක්තිය බෞද්ධයන් ඉදිහට තමන්ට නැවත නැවත හිතන්නට අවස්ථාවත් උදාාව වෙනවා. අපිමොත ගෙතකොට හෙට දවස් සේදී. මේ වැසිසල්ලු පූජ කරන්නට එන අය. මේ වැසිසල්ු පූජ කරන කොට ඇදැන් අපි දන්න සාමාන්‍යෙන් විහාරස්ථානයක වස් සාරාධනා කරණ ප්‍රධාන දායකයිල අසාරාධනා කරනවා. අසාරාධනා කරලා එතන සිට. වස්සාර මාසියතුවදීම සව් පසෙන් නැපව පස්ථාන කරන්නට වගකීම දරනවා. එය ප්‍රතිඥාවක් තමන් ගීතම් ඇති කර ගන්න. එවගේම ස්වාමීන් වහන්සේලා ඉදිරියේ පවසන. දැන් හෙට දවසේදී නෙත්‍රේඩියෝවේ අප වස්සාරාධනා කරනකොට ලංකාගේ හැම පැත්තෙන්ම එන ජනතාවත් ඒ චේතනාවෙන්මද වස්සාරාධනා කරන්නට ඕන ගමාර තැනක හිතෙනවා ප්‍රධානදායෙක්ක යාතම ඔක්කොම කරන්නේ හැයි එහටහි ල අපි මේක විමද්දිගත කරලා තියන්නේ කට එවැනි තත්වයක් තුළ ඕනෑම කෙනෙක්ගේ හිතට මමත් මේ කටින පින්කමි ප්‍රධාන දායකක්කින් හැකි ැතිකරගන්න එක යතුවට මන පුළුවන්න්නේ ද වරුණ සංගයාගේ වස්විසීම විනයක් හැබැයි වස් ආරාධනා කිරීම කියල විනික් නෑ වස් සාරාධනා කිරීම ඇත නැත අනි සංගයා වසසන්න ඕන අපිතම කවුරහර රාධනා කරලා නැති වුණත් ඒ භික්ෂුවූ වසසන්න ඕනේ. එකෙන් පේනෝපිට වස් විසීම අනිවාර දෙයක් නට වස් ආරාධනය අනිවාරය නැත්තං එහනම් මේක විනයට දාළ මේ අනිවාරය ලොකු කතන්දරයක් නෙමයින හැබයි විශ්වාක ගිහි අයගේ පාර්ශවෙන් ගිහි අයට හිතසෝ විනිසේ ගොලු කරන දෙයක්. වස් අරාධනා කරවා කියන එක. සහ ඒකෙන් සංගයායට පහසුවකුත් තියෙනවරන මොකද නිසි කැපකරු වෙක්කන්නවා. වස්සාන කාලේ අපි ඒ සංගයායට තියෙන දුෂකර කාලයක් ඒ කාලේ නිසි කැපකරුව කියගෙන හොයල බන්න කොට දන් පැන් ගිලන් පසසි උපසිසිියල්ල පූජාකරනකොට ඒක සංගයාට පහසවා හැබැයි දැන් මෙතනවරුණ නිශ්චිත අනිවාර්ය කරුණයක් නෙමෙයි නම් එහනම් කොහොමද මෙ එක කෙනෙක් අනිවාය කියනක් කතන්දරයක් වෙන්නේ ඒ ෙති කියන්නට ඕනවරුණ කෙනාද දෙන්නද තුන් දෙනාද දහ දෙනාද ගමද රටම එකතු වෙලා එක හාමුදුරුවන්ට සලක නොවද. ඒවානි කිසිම ගැටලුක්න මේ ගැන කිසිම කතාවකොත් නෑ මේ අදා මෝලාස්ට්‍රයන් තුළ ඟතුරට වේරජ බමුණ ගැන සඳහන් වෙන තැනද පිහදුවනි වස් ආරාධනා කල අමතක වුුණයි කෙන කාරණය සසිහිපත්වෙන්. ඕ දැන් වස් ආාධනා කිරීම වේරජ බමුණ ඊට පසුකාලී නවා දැන් අපිත් මේරටට ධර්ම ගෙනපු මහිඳම හරාතන් වහන්සේ අරිට්ට කුමාරය ඇතුළු පිරිස මහනුනාට පස්සේ තැනදිපවා දේවානම් පිතිස රජතුමා වස්සාරාධනා කල? මේ වස්සාරාධනා කිරීමම් අදාලව සිදුවම් ඕන තරන්තියනවා මයි. ෝ ගෝපිකා කියන අම්ම ඊට පසෙව වගේ වසාරාධනාවට සම්බන්ධ බොහෝ පාසිකාවන් සම්බන්ධ තොරතුරුත්තියෙනවා. වස් ආරාධනා කිරීම මේ විනේ නෑ කියල නෙම කිය දේ විමට අදාලනය කියෙන විනේ කරුණක් නෙවේ ඒක සංගයාට න්වහන්සේලාට වසාරාධනා කලා නැත උන්හන්සේලා වස් සමාධන සමාධය වෙන්න ඕන කිය. ඒ දැ වස්සමමාදවීම සම්බාධෝශික්ෂාවද තියෙනවානේ. ඒ හැබැයි මහනන ඔබ එකක්දායකගෙම්ම වස්සාරාධනය ගත යුතුයි. ඒම නැතුව ඔොබේ සඳහහා කෙන තෝරාගතයුතුයි. තෝරත හම මානය බැහම තේවල තිය ඒ ගැන කතාගරන්න ඕන තරන්ති කරමෝර. මේකෙද කියන්න ටඕනේ වසාරාධනය කරන අයත් අනිවාර මෝරනන්. ඒ වෙන කැත්තෙන් ඉන්න බොහෝදනාවකට එකතු කරගන්නත් උනන්දුවනක තමයි වටින්නේ මොකද මේක හරිමේ ගිහි සහ පැවිදි අපේ වටිනාකම ඇති කරන විශත සම්බධතාවේ ගොඩනගෙන ප්‍රධන අවස්ථාව සමගියට හිතුවවා හම දේටම ඒ මේකෙද සමහරවෙලාවට විහාරස්ථානක ඇතැම් විහාරස්ථාව ලි දැළ තියෙනවා වස්සාරාධනාවකට අවස්ථාව ලැබෙනකං අවුරුදු ගනන් ලිස්ටි එකකන්න ලිස්ටලඉවා මේ පොරොත්තු ලේකනෝල හැබැයි වරුණ සමහර විහාරස්ථානක සංඝයාට වස්සාරධනා කරන්න ඇතැම් ආර්‍ය සේනාසනොල වසාරධන කරන කෙනෙක් නැති අවස්ථතියන නි්ිත කවරවතය ගෙන හොල්ල ලන්නෙ ම දන්න ඇතැම් ස්වාමන්හසල උදාහනක අපිදන්නවා කුකුල්පනේ සුදස්ස හාමුදුරු හෙම හම පොරන විනිා ලංකාරලා මෙම හිතන නෙත් නාලිකාවවෙත් ධර් දේන . එතවට උන්වහන්සේගේ එ උහන්සගේ දායක එකතු වෙලා දින ඕ මම මේ දැනහටට කාලයක් තිස්සේ එක දවසේ විහාරස්ථාන ගණ නෑාවක වසාරාධනා කිරම් කරලා මේඒැන පිසුවකටත් පුළුවන් ගොරුණ තමන්ගේ දායෙක එකතු කරගෙන එහම වසාරධනා කිරීමම් කරලා ඒ කටින පින්කම් කීපයක්ම එක දවස කරනු ඒ වගේ අපි ගිල්ල හොයල බලන්න ඕන දුස්කර විහාරස්ථාන මෙ රටේ ඕන තරන්තියනවා මත ඒ වගේ විහාරස්ථානවලට අර ඇති හැකි අය මං කියන්නේ ඇත්ති හැක්ක විහාරස්ථානකට පොත්තු ලේ නොට හිරවෙලා ඔරුදු ගනම් බලන් ඉන්නක පැත්තකින් කියලා අර නැත්ති බැරි විදිහේ යම් විස්ථාන තියෙනනම් ඒ ස්ථානක නැත් හොල බලන්න මේ වගේ වෙලාවක එදාකත්වයට එකතු වෙන කටයුතු කර ඕනේ හන්ද්‍රමදය මත්‍රේක ප්‍රශමය. බොහන්සේද හිතනන් ෙම හෙට දවසේදී වැසිසල්ලු ගැනල්ලා පෝජ කරන බහන්සේලාට. මේ ලැබෙන්න්නූ වැසිසලු යම් ප්‍රමාණයක්ක බොහන්සේලාට විහාරස්ථානය වැඩඉන්න දැම පින්දර තුන් බෝවිල ශාතනය කහිතන වැඩයි ස්වාමීන්හන්සේලාගේ අවශ්‍යතාවය වෙනුවෙන්යවශ්‍යය වැසිසලු දබනට පසුව. ඒ වැසිසල්ල ඔහන්සේ ඔය ඔහන්ේ සඳහන් කනනාකාරේ දෂ්කර ප්‍රදේශවල විහාරස්ථාන වහන්සේලට දන්න ැකවත්ට පසුව වරුණ සමහරවෙලාවට වර්තමාන වැසිසලු සකස් කරන්න කටයුතු කරන අය බොහ ම අඩුව අපි දකිනෝ ඒකින් තමන් විසින් වැසිසල්ලු පිළියල කරලා ැ ග්‍රිස්ම කාලේ ගිස්මේරුතුව අවසන් වෙන අවසාන මාසිතුල මේ වැසිසලු පිළියල කරන්න පුොලො එ ඒ මාසට පෙර පරුණ ඒ වෙනුවෙන් උත්සාහවන්ත වන්න භික්‍ෂුවකට අයිතියක් නෑ අපිකමු වෙසක් කාලේඉදලා වැසිසලු හදන්න හෙම බෑ මාසයක් ඇතුළි විතර ඒකට අවසලතියෙන්නේ ඉ ඔය මට මතකයි මේ පළවෙනි සංගායනාවිදි. ඒ අවස්ථාවෙනකොට ආනන්ද මහරහතන් වහන්සේට රහතන් වහන්සේලා යම් චෝදනාවගයක් කරනු. ඒ චෝද ලිෂ්ට එකක් නොයි මේ ඕක සමාර දන්නවා. ඕකේ එක චෝදනාවත්තිය න බුදුරජාණන් වහන්සේට මහන වැසිසලුව ආනදහන්දුරු පාගෙන මහුප එකක් ගෙන මේ එතකොට මේ වැසිසල්ලු සංගයාම මහලා පිල්කර පිල් එල කර ගත්තා අවස්ථාත්තියනවා ඒවගේම කැපකරුව මහලා පූජකන අවත්තියෙන හැබැයි සංගයට කවදක්වාත් ඒක අර මාසකට පෙර සූදානන් කරනයිතියක් නැහැ. ඉතිං වස්සානකාලින් පස්සේ වැසිසලු පාවි්චි කරන අයිතියකොත් නැහැ. ඉතකොට මෙතෙදි පූජා කරන වර්මානය ලැබෙන වැසිසලු කියන ඒ ගොඩක් බලනකොට එක්කෝ අඳනසිවුරු හරේ. එම නත්තන් මේ සාමාන්‍යෙන් පොරෝන තනිපොට සිවුරු මේ වගේ අවස්ථාවන්ටත් ගැනෙනවා. ඉතින් ඒවා වැසිසලුවක් වසේ එන මේ අධන සිවරක තියෙන ප්‍රමාණෙන අපිට අඳන සිවරු අඩුපාඩු යන සවන්හන්සලාට පඒ ලබාදෙන් අනිවාරෙන් පුළුව නිවර්ණු කොහොම වුණක් අපිට පූජ කරනවා බොහෝ අටපිරිකර බොහෝ සිවුරු ඒව සාමාන්‍යයෙන් මේ දේශකයන් වහන්සලා ඇටියට අපිට සෑහෙන ලැබෙනවා. ද හොන්ේ බද කාරයට මම දැකලතිනොයි සහර සමාජාල එ්බඩවුලෙහිම මට පවාහ චෝදනා කරලා තියෙනවරනුයි අධර්මවාදී පිරිස ඇතැම් චෝදනාවලදී මේ අපේ හාමුදුරුව බුදුවෙලා ඉන්නේ අපේ හාමුදුරුව බුදුන හින්ද දැන්වඔය මේ ගෝතමල ඥානදීපල වගේ පිරිකරවලින් විකුණලා කාලා ජීවත්වෙලා ජීවතච් බඩ ගෝස්තරයන්ගේ ඩට පහරවැදදිලා. මේයි මේගොලොම අපි බදු හාමුදුරන් විවේචනය කරන්න කියලා ඒේ අලුතෙන් පහලොවෙච්ච බදු කෙනෙගේ ්‍රෝකටික අපිට නොයෙක් චෝදනා කරන අවස්ථාවල තින් අනුකම්පාවක් ඇතිවෙලා තියෙනවා අපි කවදාවතොරුණ මේ ලැබෙන සිවරක් පිරිකරක් විකුණල්ලා එවෑං ජීවත්වන මේ පවිට්ට වෙලා නෑ ඒක අපිට සාක්ෂි සහිතව මගේ ශ්‍රා ම සාන්තිනකතනය සියලු මේ දායක පිරිසාරකා න්න පදන මේ පිරිනතුන් දන්නවා ඒ ඇයම තමයි ඒවා. ඇට අපි දායකර කකාදි අතහරිමක ම මා්‍යයක්ක ෙහට ප්‍රද්ියීමක න අපිිය අදක් න ිල්බඳ ම පෞද්ගලිකෝ ද හන්ේ රට වරු ම දුස්රතැන් සහනැතින. තමහරලාට අට පිරිකරවල ලැබෙන පාත්තරය ගත්තුත්වරුණ මේ ඇලුමිනියම් පාත්තරතියෙනවා යකඩ පාත්තරතින මේවැෑ. කැප නැති. එකන ප්‍රමාණයෙන් කැපත්නෑ මේ මිටිරියල් එක එකන එකට යොදාගත් අමුර්‍ය කැපත් නෑ. ගොඩක් පාත්තරල මේ අටපිරිකරවල. එනිසා මේ වෙලාවේ අපි ඔය අටපෙරිකර සමහරලාවට විහාරස්ථානකට ගිෙනහිල්ල පූජ කරනවට වඩා මම කටයුතු කරන ක්‍රමයයක්තියෙනවා ඔය තියෙන ඇලුමිනියන් සහ. කැප නැති ප්‍රමාණයකට පාතරටිකොුම් ගලොල පැත්තකට දාලා ඒවාඇතියන සිවරෝලින් සංගයටට ප්‍රෝජන ඇතින තැන්වට සිවරග හිල බදෙනවා අන්න මේ මහිියන්ගනේ බදු අපි බදුලොයි බවන් පැලෙස මේ ඒවගේ යකඩ ඇල්මිනියම් පාත්තර විශාල ප්‍රමාණක් හින්දාලා තිනවවා නිකි මුණහරය මල් මල් හිටවන් හරි පාවිචි කරම කියලා මොකදේ පාත්තර නනිමියවර නිරම නික ෙක් ෙලටික්ත්ද. ඒ ල ගන්න ංගලා තිබි ද වැඩසටන හදරනේ මට ඔබහන්සේ සඳහන් කරන්න දැන්. ඉදිරියේදී මේ කටයුතුවලට හෙට දවසේ දැපිය ඔබට ආාධනා කරනවා. හවස තුනහමාර් හතර වගේ වෙලාව ඇතුළ. ඔබ පිියන්දර සුන්බෝවිල ශාන්ති නිිකේතනයට ඒක රාශී වෙන්න්න වැසි සලු පූජ කිරීම වතුම් කටයුත්ව වෙනුවෙන් ඉන් පසුව එලබෙන කාලයේ අර අපිසිූ පසේ නැපූ පස්ථාන කරන කාලය. ඒ සඳහාපේ අපේ ශ්‍රාවකයන්ට පොදව ආාධා කරනවා. නින්ව මේ කටි ත් සිදු කරන්නේ හ බත් සමගේක්ව අපි මේ කටයු සිදුකරන්නේ එනිසාඔබට පුළලුවන් දන් පැන් පිගන්නට ලැබෙන අවස්ථාවක් ස්වාමීන් හන් සිරලාව වෙනවින්. ඒ තුම අවස්ථාව උදාවනතුරු සමහරු බලාගෙනනවා අපෙන් විමසන ඒනිසාමතමයි අපි අවුරුද්ධේේ වැසි සාරමායේතු දේ කටයුත්ත සිදු කරන්නට ප්‍රාන් හේතුවක් වනේ එනිසා අප ස්්‍රාව කැන්ට අරාධනා කරන ඒ සඳහඔබට යොමවට පුළුවන් දෙනයක් වෙලාවක් වෙන් කරගෙන ගෞරවනිය මහා සංගරත්නයට. දානය පිදීමේ දම් පිල්ගැන්වීම. එතුම් ධානමේ පුුණ්‍ය කරමයට සහභාගිමය අවස්ථාවට තිබෙනවා. නිසා ඔබ කතා කරන්නේ පිළිබඳ විස්තර දෙනගන්න බිඳුවයි එකයි එකයි හතයි තුන් සිය හතලස් පහයි තුන් සසි හතරිස් පහ. නැතරේඩියෝවෙ නිතරම විකාශය වෙනම පූරුව ප්‍රචාක පටයක්ක් ඔස්සේ මේ පිළිබඳව ඔවට පුළුවන් සම්බන්ධ වෙලා දුරකතරින්. අමතල විස්තර දෙනගෙන එකටයුතුවලට සහ සම්බන්ධ වන්න සහ.යට අමතර විශෂෙන්ම විවිධාකාරයේ ඇ ස්වාමීන් වහන්සේලාගේ පහන්සුව දෙෙසා. ඇය ොෝොම ො ිබ ම සිදිෙනවා වැසි මාස තුන තුලදී. පස් සමයතුලද අපිහන්ර ඒකාරනාවත් අපි කටි හො පැදිලි කරම හොවගේ වැඩිළිවෙලදස්මන් හන්සේ දනිසා මේ කාලේ තුල දිස්වුදිවෙන්නේ. වරන ඔබ දාන ගැ කිවනිසා මතක්කරනට ඕනේ හීලදාන දවල්දාන සහ ගිලන් පස මේ අවස්ථා තුනටම සහභාගවන්න පිනුතුන්ට ඕමනා අයට මේ වෙලා්‍යවස්ථාවතිය එතවට එකදී අපි දන්න . හීලදාන අනූගානකොත් ඒවගේ දවල්දාන අනූගානකොත් කිම්පස අනුගානකොත් සීය ගානයක් පේතම ඒවගේ ප්‍රමාණය වගේ අ දින ගානත් තියනවා පිරිසට තියන ඇතුන්ී තුන්කට පොඩක් වැඩිවින්න න කටනය පැත්වෙන ඇති රට හාරමාසය කියනක ගැන්න බැරි නිසා පොතන කතර මකද අපි කටින පින්කම. දවසත් එක්ක තමයි හාරමමාසේ සම්පතෝබ මාන්සයිි දැම සඳහන් කරන ඔක්තෝබ විසික් විසි දෙක තමයි අපේ කටින හරි සිද්ධවෙන්නේ සාමාන්‍ය හාරමාසය සම්පූර්ණවෙන්නේ නොම්බර් තගනිද ඒ චීවරමාසය අවසන්ගෙනකට වරන දැන් ඔතන දන් පැන් පිළිගන්නන්න ඒයට අස්ථාව ලැබෙන්න්නේ ටික් වෙනදටවඩා වෙන සද්යකීමක් ඇති තැනක එකැනේ ඉලු කෙවිලි කරපු මැටි සකස්කරපු පිලක් තියන පැදු පිළේ පැදුවෙලලක් කියලා කියනෙ එහෙම වෙනස්ම ධානශලාවක් ලන්තෑරුම් සහිත මැටි ධානශලාවක එක අපේ විශේසෙන් මහිියංගනය ඇතුළු නොදවලේ පින්නතුන්න එකත් එකතු කරලා සකස්කරා සංගය වෙනුවෙන් ඉතින් ඒක වෙන සදදැගීමක් වේ කිය කොළම්භ ප්‍රදේශය වනාාන්ටමං කියන්නේ ඒ දන් පැන්ගේන පින්නතුන්ට පොවා කොළබින් බහෝ දුරබැහැර ගිහිල්ලා. ිකම කරහ දැනේවි ශාන්තිනිකේතනයේ ධ ලබාගන්නේ අයට ලැබේ අවස්ථාව ලැබෙන පින්නතුන්ට ඉදුරල්ලබ මොහොතට පුළුවනි එකතු වෙන්න. ඒවගේ මවරනු මේ වැ වඩින ස්වාමින්න් වහන්සේලාට අ භික්ෂුවක් වශයෙන් කරන බොහෝ පැවිදි කෘතියන් තුල. මහිතන්න බොහෝමයක් දේ මේ ස්ථානදිී සිදුවවා. එකක් තමයි හැම සඳුදම උදේවරුවේ අපි. ඉට ඉඳල දුරය පලාාත්තුල ඉඳලා මෝල්ලෙ මේ වශයන් දායකත්තට එකතු වෙන කෙනෙක් හිටියත් ඒ අයට සඳදෞ්දයවරේ දෙන ගමක් ඒ අතරම ස්වාමීන්හන්සේලට පිින්ඩ පාති වඩින්න අපය අවස්ථාවක් ලබාදනවා සඳදෞදයවරි ඒවරුණ අර චාරිකානම එකට දැනුන්දීල කලින් පඩා චාල කැප විදිහට එක ඒක නම එක ඒක තැන්වල ගෙපිලිවෙලින් පිණඩ පාත්ති වඩිනවා එතකට මේ ඒ ස්වාමින් වහන්සේලාට පැවිදිකෘත්තය විදියට සහලාට එහිම අධදකීම නතිස්වන්හන්සේල මේ අවස්ථාවට සහභාගන කවදාකත් පිින්ඩ පාත වෙරලනෑ ඒවගේම වරුණ අපේ තව කටියයුත්තක් සිදු කරන ස්වාමීන් වහන්සේලාට පැවිදි වෙන මුහොතේ කේසා ලෝමා නකාදන්තා තචෝ කියන මේ අසුභය මෙනෙහින මෙනෙහි කරන්න එකන් අසුභ මනසිකාරයට සඥාව හදනවා පැවිදි වෙන කොටම ඒක පැවිදෙකට ඇවිදි කාලෙ තුළ බියුතු සංඥාවක් එ ඉතිං ඒකාලේ අපි දන්න අමු සොහොන් බොහෝ තිබුණහින්ද සංගයා අමමුසහොන්වොලට ගහිල් වැනි සංඥා පුරුදු කරමින් භාවනා කළලා අනිත්‍යාතුරගත්ත. ඕ අද ශාන්තනිිකේතනේ භූගත ශාලාවත්ති නො පොවයට නිහට ශාලාවක් භාවනා කරන්න සංගයා වැඩ ඉන්න කාල තුළ න්න්නහන්සලා වස්කාල එතන භාවනාවේදනවා උන්වහන්සේලාට මේ සංඥාව හදල දෙන්න මම මෙවෙලා විසේපත් කරනවා. එක්තර අරෝහලක ප්‍රධාන වෛද්‍ය නිලධාරිතුමන් බොහොම කැමැත්තෙන් මට මේ ගැෙන මතක් කලා ඒ ස්වාමීන් වහන්සේලා අපපි සතයකට දවසක් විතර ඒ ස්ථානයේ මේ මුෘතශරීරයක් කපන අවස්ථාව බලමින් අසුභ සංඥාව වඩන්න මේ අවස්ථාවක් හදල දෙනවා. මේගේ බුද්ධ කාලේ ස්වාමීන්හන්සලාට ලබිචි බොහ අවස්ථාවන් මේ වැඩන්න සංගයට ලබා දෙමින්. උන්වහන්සලා නිරන්තරෙන්ම කුසලහඥාව පුරුදු කරගෙන මෙතන කුස අරමුණක පිහිටලා ටයුතු කරන්න තමයි සියලු විදිවිධාන අපි මේ වස්සාන සමය යොදල තියෙන්නේහ එනිසාවරුණ එවැනි ස්වාමින් වහන්සලා පිරිසකට ඇපව පස්ථාන කරන්න මේ වෙලාවේ නෙත් ස්්‍රාාවක ස්්‍රාවිකාවට ලැබෙන්න්නේ කියල හිත පහදගෙන හැමෝට මි තුව පික ට ද ඔබට ාධ න ි සරේ. සිද ට පි හදරන් හස ගින් දිගට ම බවට පැදිලිකාරාව. ඇතුරතත් ඔ බෙහිතේ ්‍රදධාව ගොඩන ගේෙවි. දැනට මේ ඇතිවුණු ස්්‍රද්ධාවමතීන් හෙට සන්දිහාාවේ. ඔබට මේ පුදබිමට පිළියන්දරතුන් බෝවිල ශාන්තරිකේතනයට පැමින්න වැසිසල්ලු පූජාකිරීම වතිනා පින්කමට දායක වෙන්නට පොළුවන්. එවගේම ඉඩ සමගාමීව දන් පැන් පුදන්නට ලැබෙන අවස්ථාවේ. යගේම විධාකාරේ භික්ෂන් වහන්සේලාට වශ්‍ය කරන සියවපසියෙන් ඔබට පස්ථන කිරීමේ අවස්ථාව විශේෂ හෙදි සේපත් කරන්නට ඕන අප හමුදුරන් වහන්සේ වහන්සේලාගේ අවශ්‍ය ත්‍රපිටක ගන්ත අටුවා ග්‍රන්ථ භික්ෂන් වහන්සේට ධර්මය හදාාරන් තිබෙන පොත පත පිළිබඳව වැඩ දානයක්ක් ම කලතිබ තුම කටයුතුවලට සහ සමන්දව ොට හැකවක්තිබෙන සල් විස්රද ගන්න පුළුවන් බිදුව එකයි එකයි හතයි තුන් සසිය හතලිස් පහයි තුන්සි හතලිස් පහ දරකතනස්සේ. එස්සදහා ඔබට ආරහධනා කරමින් හෙට සන්ධ්‍යාවනවතත් පිළියන්ඳල තුන්බෝවිල ශාන්තනිකේතනයේ සිට හවසහතරට මේ පුදබිමේ සිට අපට ඒ වෙසිල් පූජාකිරමීම පින්ක කමේ හමුවන්න පුළුවවේ සඳහා ඔබට ොම පින් සිතති ආරාධනා කරින් සනුරා සිත්ි තසුපුට අප ෞරවනි හදනින් වැඩම කොට වදාල පිළියඇඳ තුන්බෝවිල ශාන්තනිිකේතනී පූජනයවල් පොල ගොතම ස්මි හන්සේයට මේ කරන්න වූ වටිනාකම අර්ථවත්ව කටිනම හා පින්කමට පෙරාතුූ සිදුවන්න වූ ැසි සමියතුල භක්ෂූන්හන්සේ වෙනුවෙන් උන්හන්ස උදේසා සමස්ත ශ්‍රීලාංකේ ජනතාවකතු කරගෙන කරන්න වූ මෙහමහා පුුණ්‍යවයාේ ක්තිමත්ව කරගනයානට ශක්ති දහිරය නිදක් ෝග භාවේ චිරචීවනි බේවකල පාර්ථතා කරනවා. ඒමග උන්හන්සේට සාර්ථකව කරන්නට සහහිලබාදන. ඔබසිරුදිනාටත් ම බුදුජණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්නට යනගවනට ඒ සියලු කුසල් පාර්මිතාවේ ව කියල ප්‍රාර්ථනා කරන ප හමුදුුවන් වහන්සේට මිසියලු කටේතුවල විනාම පලේ. ගෞතම සසුනතුරදීම නිෙලාගන්නට මෙවැනි කුසුළු පරමිතාාව වා කියල ප්‍රාර්ථතා කරමින්, අද දවසට සමුගන්න අපි. නැවත හෙට සවස් හතරට පිළිය අන්දර තුන් බෝවිල ශන්ති නි ේතනයෙන් සිට වැසිස් සල්ලු පූදන්නට එකතුවය මුය කියේන ආරහදනබ. කරමින්ම අදවසි සම්ගන්නේ හැම දෙෙනටම සම්මා සම්බදු සරrnaයි.